දැන් අපි කවුරුත් දන්නවා සැප්තැම්බර් මාස 21 වෙනිදාට ඡන්දේ දින තීන්දුව කරලා තිබෙනවා. හැබැයි මේක මේ රටේ ජනතාවට එන පළමු ඡන්දේ නෙවෙයි. ඊට කලිනුත් ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ඡන්ද ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩු හදන්න ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු පෙරලන්න ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. නායකයෝ මාරු කරන්න ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. නායකයෝ ගේන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. හැබැයි ආපහු හැරලා බලපුවාම මොකක්ද ඒ ගැන හිතෙන්නේ? අපි ව්‍යාපාරික මහත්මයා කතා කරපු වගේ පෙන්නුවේ ඒවා කිසිසේත්ම සතුටටපත් වෙන්න පුළුවන් ආණ්ඩු හෝ සතුටටපත් වෙන්න පුළුවන් නායකයෝ නෙවෙයි. එනිසා කොච්චර බලාපොරොත්තු තියාගෙන ආණ්ඩුවක් හැදුවත් කෙටි කාලයක් යනකොට ඒ ආණ්ඩුව පිළිබඳ කලකිරීමක් විශ්වාසය පළුදු වීමක් සිද්ධ වෙනවා. උනේ නැද්ද? කොච්චර විශ්වාසය තියාගෙන නායකයෙක් ගෙනාවත් කෙටි කාලයක් යනකොට ඒ විශ්වාසය විඳ වැටෙන පටන් ගන්නවා. එනිසාම තමයි ව්‍යාපාරික මහත්මයාට සිද්ධ වුණේ අපිව රවට්ටන්න එපා කියලා ඉල්ලන්න. රවට්ටන්න එපා කියලා ඉල්ලන නම් මේකේ තියෙන අනිත් අර්ථය මොකද්ද? මීට කලින් ගොඩක් රැවටිලා වගේ. ඒකද නේද? ඔව් නෑ පොදු පොදු ඔක්කොම ඔක්කොම. හරි. ඒ නේද? නෑ නේද? රවට්ටන්න එපා කියන එකේ අර්ථය තමයි මීට කලින් රැවටිලා තියෙන්නේ. මම ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ අප කරේ තබන විශ්වාසයේ අබමල් රුණකින්වත් හානි වෙන්න අපි ඉඩ තියෙනවා. මොකද මේ රට පිළිබඳ තිබෙන ඔබට තිබෙන උවමනාවම තමයි අපටත් තිබෙන්නේ. මම සරලව ගත්තොත් ඔබට අපේ රටේ නීති ආධිපත්‍ය සහිත රටක් අවශ්‍යයි. මටත් ඒ ඕනකම තියෙනවා. ඔබට අපේ රටේ වංචා දූෂණ නාස්තියෙන් තොර රටක් අවශ්‍යයි. ඒ උවමනාව තමයි මටත් තිබෙන්නේ. සමහර මට හිතෙනවා ඔබටත් වඩා වැඩියෙන් ඕනකම නම් මට තියෙනවා. මේ රට ලෝකේ දියුණු ආර්ථික සහිත රටක් බවට පරිවර්තනය කරගත යුතුනි. ඒ උවමනාව අපිට තිබේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු ඔබගේ උවමනාවත් ආණ්ඩුවේ උවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක්. ඔබ සහ අප කණ්ඩායම් දෙකක් නෙවෙයි එකක්. එක අරමුණකට වැඩ කරන, එක ඉලක්කයක් ජයග්‍රහණය කිරීම සඳහා වැඩ කරන පොදු මෙහෙයුමක් අපිට තිබෙන. හැබැයි මීට පෙර ගොඩනැගුණු ආණ්ඩු තමුන්වහන්සේලා මොන විදියට හැදුවත් ජනතාවගේ තිබුණු අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් දෙකක්. ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ, මම උදාහරණයක් අරන් කියන පාලකයාගේ අපේක්ෂා පෙන්වන්න, මුදල් අමාත්‍ය ධුරෙන් අයින් වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මාධ්‍ය සාකච්ඡාව තිබ්බ ලහු කිව්ව මොකද්ද? දැන් මගේ අරමුණු ටික ඉටු වුණා, තිබුණු නඩු ටික ඉවරයි කිව්වා. ඉතින් තමුන්නාන්සලා ආණ්ඩුව හදන්නේ වෙන අපේක්ෂාවකට. හැබැයි බැසිල් රාජපක්ෂ ආණ්ඩුව හදාගන්නේ නඩු ටික අයින් කරගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. ජනාධිපති වෙනකොට ඌට වංචා දූෂණ සහ අපරාධ පිළිබඳ නඩු ගණනාවක් උසාවිය තිබුණා. ඔව් ඉස්සල්ලාම ගිහිල්ලා කරේ මොකද්ද? ඔහුගේ නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා, දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වෙලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා නඩු අයින් කරගන්න කිව්වා. එතන ගෝඨාභයට ජනාධිපති පිටු පාඩු වෙනකොට තියෙන අතිරේක ප්‍රතිලාභය මොකක්ද? අතිරේක නෙමෙයි සමහර විට නේද අවශ්‍යම ප්‍රතිලාභය මොකක්ද? නඩු ලිංගවත් කර ගැනීම. ඒ නිසා හැමදාමත් අපේ රටේ ජනතාවගේ තිබුණු උවමනාවක් පාලකයාගේ උවමනාවක්, ජනතාවගේ අරමුණක් පාලකයාගේ අරමුණ දෙකක්. ඔගල දන්නවා අපේ රට වංචාව දූෂණය පිළිබඳ විශාලතම ආන්දෝලනයට තුඩු දීපු මැතිවරණ තමයි 2015 මැතිවරණය. මෛත්‍රීපාල සිරිසේන මට මතකයි වේදිකාවලදී කිව්වා, එයා බලයට ආපු හැටි ගුවන් තොටුපළවල් වහලා දානවා කිව්වා. වරුන්ට පැනලා යන්න දෙන්නේ නැහැ නේද? රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල 2015 බලය ගන්නේ වංචාව නතර කරන්නත් වංචනිකට දඬුවම් දෙන්න. බලේ පිහිටවන්නේ ජනවාරි මාසේ 8, මහ බැංකුවට ගහන්නේ පෙබරවාරි මාසේ 28, දින 50යි. අඩුම තරමේ
විශාල අපේක්ෂාවන් බලාපොරොත්තු සහිත ඡන්දෙ දීපු ජනතාවගේ ඇඟිල්ල තීන්ත ටික වේලුනේ. ඒ කියන්නේ මොකක්ද? ඒගොල්ලන්ගේ අපේක්ෂාවයි ජනතාවගේ අපේක්ෂාවයි දෙකක්. ඒ නිසා සැක හිතන එකගෙන ප්‍රශ්න කරන එකගෙන රවටන්න එපා කියලා ඉල්ලන එකගෙන අපි පුදුම විය යුතු නෑ. ඇයි? අතීත අත්දැකීම් ඉතාමත් අමීර කටුක අත්දැකීම් අපිට තිබෙන්නේ. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට අපි ආණ්ඩුවක් හදමු. ඔබේ අරමුණත් අපේ අරමුණත්, ඔබගේ ඉලක්කයත් අපේ ඉලක්කයත් එකට සමපාත වෙන ආණ්ඩුවක් අන්න එක තමයි ජාතික ජනබල වේගී ආණ්ඩුව කියන්නේ. දැන් මීට කලින් ජාතික ජනබල වේගී අපි ගැන තිබුණු චෝදනාව තමයි, ප්‍රධාන චෝදනාව තමයි, අපිට තිබුණ විවේචනය තමයි මේ 3% ඉඳන් ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. නේද? 3% කොහොමද ඔගොල්ලෝ ආණ්ඩුවක් හදන්නේ? හැබැයි දැන් ඒක වැඩි කතා බහට ලක් වෙන්නේ නැහැ. නේද? ඉතින් මේ මහරගම මේ ශාලාව ඉඩ මදි වෙන තරමටම මේ ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වීම පෙන්නුම් කරන්න මොකද්ද? නැහැ. ආණ්ඩුවක් හදන්න පුළුවන්ද බැරිද කියන සාකච්ඡාව අවසන් ජාතික ජනබල වේගීට ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඉතින් සැකයක් තියෙනවා. ආණ්ඩුවක් හදන්න බෑ 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 කියලා කෑ ගහන එකම පෙන්නනවා හදන්න පුළුවන් බව. බැරි නම් ඉතින් සැදලා තියෙන්න ඕනේ. හරි, හදන්න පුළුවන්. හැබැයි දැන් ඇවිල්ලා තියෙන මොකද්ද? ජාතික ජනබල වේගී ආණ්ඩුවක් හැදුවොත් මෙහෙම වෙයි. දැන් ඉතින්ට ආපු එක එක පැත්තකින් අපි සතුටුයි. මීට කලින් කිව්වේ ආණ්ඩුවක් හදන්න බෑ. දැන් කියන මොකද්ද? නැ ජාතික ජනබල වේගී ආණ්ඩුවක් හැදුවොත් මෙහෙම වෙයි. ඒකට මොකද වෙන්නේ? අපේ ප්‍රතිවෘද්ධ පාර්ශ්වයන් පවා ජාතික ජනබල වේගී ආණ්ඩුවක් හැදුවොත් කියලා දැන් අපිට විරුද්ධ විවේචන ගොඩනඟන පටන් ගන්න තියෙනවා. හැබැයි අපි දන්නවා හැදුවොත් නෙවෙයි, සැප්තැම්බර් මාස 22 වෙනිදා කියන්න වෙන්නේ හැදුවා කියලා. හැබැයි ආණ්ඩුවක් හදාගන්න බලාපොරොත්තු වෙන ජනතාවට අපේ ප්‍රතිවෘද්ධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන සමහර කරුණු තිබෙනවා නම්, ඒ වගේම තමන්ටම निराකරණය කරන ගත යුතු කරුණු තිබෙනවා නම්, ඒවා ජනතාවට निराවුරු කරලා දෙන එක අපේ වගකීමක් කියලා අපි හිතනවා. එහෙමනේ. මොකද්ද අපි කරන්න යන්නේ? මොකද්ද අපේ අපේක්ෂාව? කොහොමද මේ රට ගොඩනගන්නේ කියන කරුණු පිළිබඳව යම් අවධානයක් අපි යොමු කළ යුතු කියලා මම හිතනවා. මම ඔබට කරුණු කීපයක් පෙන්වන්නම්. අපේ රටට මොකද වුනේ? අපේ රට ආර්ථික වශයෙන් ප්‍රධාන ගැටලු දෙකක හිර වෙලා තිබෙනවා. මේක තමයි අපිට පේන අනිත් සියලු ගැටලු වල කේන්ද්‍රය, ප්‍රධාන ප්‍රශ්න දෙකක්. හරි. එකක් මොකද්ද? වසරකට අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි සමත් නැහැ. අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වෙනකොට අපේ වාර්ෂික ආනයන වීදම ඩොලර් බිලියන 20ක් වෙනවා. ණය ගැවීම සඳහා තව අතිරේක වශයෙන් ඩොලර් බිලියන 6ක විතර වමනාවක් තිබෙනවා. අපිට සංචාර කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3කට ආසන ප්‍රමාණයක් එනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6කට නේද උපරිම අපිට ලැබෙන 6.8ක්. ඒ ඔක්කොම එකතු කරත් අපේ විදේශ සංචාර යෙදීමේ සේවාවන් ලබා ගැනීම බලුවොත් අපිට වසරකට ඩොලර් බිලියන 5ක 6ක හිගියක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? රටට වසරකට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න සමත් නැහැ. එතකොට මොකද වෙන්නේ? රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නැත්නම් අපිට ඒ ඩොලර් ප්‍රමාණය ණයට ගන්න වෙනවා. නැත්නම් විකුණලා ගන්න වෙනවා. පසුගිය දශක හතරක් මේ අර්බුදයේ අද නෙවෙයි මත උනේ. 1980 ඉඳන් මේ අර්බුදයේ තිබුණා. වසරකට අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න සමත් නැහැ. අතිරේක ඩොලර් ප්‍රමාණය අපි මොකද කරේ? එක්කෝ ණයක් ගන්නවා, එක්කෝ විකුණලා දානවා. ඉස්සරලම පේස කර්මාන්තාල ටික විකුණන්න පටන් ගත්තා. ඊළඟ තේවතු ටික විකුණන්න පටන් ගත්තා. ඊළඟ කර්මාන්ත ටික විකුණන්න පටන් ගත්තා. ඇඹිලි පිටියේ කඩදාසි, කන්තලේ සීනි කර්මාන්තාල, ඊට පස්සේ ඔරුවලේ වාන සංස්ථාව, නේ තුල්ලිරියේ තුනිලැලි සංස්ථාව, දන්කොටුවේ පිගන් සංස්ථාව, මාතලේ පිගන් සංස්ථාව. මොකද කරේ අපි? කර්මාන්ත විකුණන්න පටන් ගත්තා කියලා. ඊළඟ විකුණන්න පටන් ගත්ත මොනවද? අපි සතු තිබුණ සමහර මූල්‍ය සමාගම්, බැංකු සමාගම් විකුණන්න පටන් ගත්තා. එයි
වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න සමත් වෙන්නේ මොකද කරන්නේ තියෙන එකක් විකුණලා ඒ ඩොලර් ගන්න හොයාගන්න. දැන් අන්තිමේට කියලා මොකද්ද ටෙලිකොම් එක විකුණනවා. මේ ලාභ ලබන ආයතනය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා. ලාභ ලබන ආයතනය. ශ්‍රී ලංකා මොකද ගෑස් සමාගම විකුණනවා. ලාභ ලබන ආයතනය. ලංකා හොස්පිටල් විකුණනවා. ලාභ ලබන ආයතන. හිල්ටන් හෝටල් විකුණනවා. ලාභ ලබන ආයතනය. අතර බන්ධනාගාර ගව තියෙන ඉඩම බන්ධනාගාරේ කළුතර පැත්තට තරම් ගිල්ල ඒ ඉඩම විකුණනවා. දැන් මොකද උනේ? මේ මුළු ආර්ථික ගමනම අර හිග ඩොලර් ප්‍රමාණය උපයා ගන්න එක සලස්මත් තමයි විකිණීම. දෙවෙනි එක මොකද? ණය ගැනීම. 1980 ඉඳන් අපිට මේ ඩොලර් හිගේ පියවා ගැනීම සඳහා අපි කරපු දේ තමයි මොකද්ද? අපි ණය ගන්න පටන් ගත්තා. ණය ගන්නවා ණය ගන්නවා ණය ගන්නවා 2021 වෙනකොට මොකද උනේ? අපිට කවුරුවත් ණය ගෙවන්න නැතුව ගියා. ඒතකොට අපි හිර වුණා. දැන් ආර්ථිකේ වැටුණා. කවුරුවත් රට රෙන්ඩ කැමතිත් නෑ. විකුණනවා කිව්වට ගන්න දෙන්නෙත් නෑ දැන්. හරිද? ඒක විකුණන කතාවත් හිර වුණා. ලෝකේ ණය දුන්නහම ණය දෙන හැම රාජ්‍ය ණය දෙන රටක් හෝ ආයතනයක පළමු අපේක්ෂාව මොකද්ද? ඒ ණය නැවත අය කර ගැනීම. නැත්නම් ණය දෙන්නේ. මොකද වුනේ? රේටින් සමාගම් තියෙනවා. දැන් අපි දන්නවා අපේ ව්‍යාපාරික මහත්තුන්ගේ රේටින් එක නේද? ලංකා බැංකුවටත් ණයයි, මහජන බැංකුවටත් ණයයි, නේද? සමෘද්ධි බැංකුවටත් ණයයි. හැමතැනම ණයයි නම් රේටින් අප්සෙට්. ඒතර ණයක් ගන්න බෑ. හැබැයි ඒක බැංකුවල එකට ජාලගත කරලා තියෙන නිසා දන්නවා. මෙයාට ඒ තරම් නේද අර මොකද්ද දානෝ නේද? කළු ලැයිස්තුවට නේද? ලැට්ලිස් කරනවා. ඒතකොට දන්නවා. හැබැයි ලෝකේ රටවල් වල தত্ত্ব දන්නේ. මිනිස් ලෝකෙ තියෙන රේටින් සමාගම් තියෙනවා. ඒගොල්ලෝ ඒ රටවල් වලට ණය ගෙවන්න පුළුවන් ද බැරිද කියලා හැකියාව මැනලා ලෝකෙට කියනවා. 2021 ඉඳන් කියන්න පටන් ගත්ත මොකද්ද? එකක් ලංකාවට ණය දෙන தত্ত্বය අවදානම් කියලා ප්‍රකාශනිකුත් කරා. දෙන්න එපා බලාගෙන දුන්නොත් ගන්න බෑ. තව ටික දවසක් යනකොට කියන්න පටන් ගත්තා. දැන් නම් දීපු ණයත් කොහොම හරි ගන්න ට්‍රයි කරන්න. තව ටික දවසක් ගියොත් ගන්නම හම්බු වෙන්නේ. තව ටික දවසක් ගිහිල්ලා කිව්ව මොකද්ද? දැන් නම් ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා, දුන්නොත් ගන්නම බෑ කිව්වා. බොරු දේව. ඒ වැත්ත. ගිය අවුරුද්ද අප්‍රේල් මාසයේ 12 වෙනිදා මහ බැංකුව නිල වශයෙන් කිව්වා අපිට අරන් තියෙන ණය ගෙවන්න බෑ කිව්වා. එතකොට රේටින් සමාගම් අවුරුදු 2 3කට කලින් පුරෝකථන කරලා කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. අවදානම් කියූපක ඇත්තද වරුද? ඇත්ත. අප්‍රේල් මාසේ 12 වෙනිදා වෙනකොට ගිය අවුරුද්දේ අන්තිමට මහ බැංකුවට සිද්ධ වුණා මොකද්ද? ණය ගෙවන්නේ නැහැ කියලා රජය ප්‍රකාශයක් කරා. ඊට පස්සේ මොකද වුනේ? විකුණන්න දෙයක්වත් නැහැ. ණය ගන්න විදියකුත් නැහැ. ඉතින් ගෑස් ගේන්න විදියකුත් නැහැ. තෙල් ගේන්න විදියකුත් නැහැ. බෙහෙත් ගේන්න විදියකුත් නැහැ. තමුන්වාසීලට අවශ්‍ය වෙන ව්‍යාපාර වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ගේන්න විදියකුත් නැහැ. වාහන ගේන්න විදියකුත් නැහැ. මුළු රටම කඩා වැටුණා. ඔන්න කඩාවැටෙන විදිහ. හරි. දැන් මොකක් හරි සමනය වෙලා තියෙන මොකක් නිසාද? දැන් අපි ණය ගෙවන්නේ නැතුව ඉන්නවා. එතකොට පොඩි අතේ ගාණක් ඉතුරු වෙන ඔච්චරයි. මම අහන්න කැමති එක අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා මේ රනිල් වික්‍රමසිංහ මේ අවුරුදු කමාරකට වඩා වැඩි පාලන කාලය තුළ මොකද කරේ? කිසිවක් කරේ නෑ. කිසිවක් කරලා නෑ. ණය ගෙවන්නේ නැතුව නම් අතේ ගාණක් ඉතුරු වෙනවා. ඔච්චරයි. එනිසා මෙන්න මේ අර්බුදයට අපිට උත්තරයක් ඕන. මොකද්ද? වසරකට අවශ්‍ය වෙන අපි ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා අපිට ආර්ථික සැලැස්මක් ඕන එක. දෙවෙනි අර්බුදය මොකද්ද මුහුණ දෙලා තියෙන්නේ? දෙවෙනි අර්බුදය තමයි වසරකට රජයට වියදම් සඳහා අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උපයා ගන්න අවශ්‍ය සමත් වෙන්නේ. රුපියල් ප්‍රමාණය කොහොමද තියෙන්නේ මේ අයවැලේකනේ? මේ 2024 අයවැලේකනේ කියනවා ආණ්ඩුවේ ආදායම. ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන කියන කෝටි 100යි. රුපියල් බිලියන 4168යි. ඔය තමුන්වාන්සලට බදු ගහලා අරව කරලා මේවා කරලා ඔක්කොම එකතු කරන්න කියද බිලියන 4168යි. ආණ්ඩු වියදම කොච්චරද? ණය වාරික ගෙවන්නත්, පොලි වාරික ගෙවන්නත් රජයේ අනිකුත් වියදම් ටික එකතු කරපුවාම රජයේ වියදම රුපියල් බිලියන 11277යි. භාණ්ඩාගාරයට එන්නේ කීයද? රුපියල් බිලියන 4168යි. භාණ්ඩාගාරේ කොච්චර වියදම් කරන්න ඕනද?
රුපියල් බිලියන 1177ක් තමුන්නාන්සලගේ ව්‍යාපාරේ ලාච්චුවට මේක වුණා. මේ දවසට ඉන්නේ රුපියල් 4168යි. හැබැයි දවසේ ගෙවන්න තියෙනවා 1177. ඒ කියන්නේ මොකක්ද? බංකොලොත් වෙච්ච කඩයක්. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් අපිට ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. මොකටද? අපි කොහොමද අපේ භාණ්ඩාගාරයේ රුපියල් ප්‍රමාණය වැඩි කරගන්නේ සහ අපේ වියදම් යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම සඳහා සැලසුම් හදන්නේ කොහොමද? ඔන්න ඔය ආර්ථික අර්බුදයේ මේ තියෙන කේන්ද්‍ර දෙකෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එහෙම නම් මොකද වෙන්නේ? රුපියල් නැති වුණාම නේද? ආණ්ඩුව මොකද වෙන්නේ? තව තව බදු වැඩි කරන්න සිද්ධ වෙනවා. තව තව රුපියල් හොයන්න. ආර්ථිකය ලොකු කරලා රුපියල් හොයන්නත් පුළුවන්. තියෙන ආර්ථිකයට තව තව බදු ගහලා රුපියල් හොයන්නත් පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහ උපාය මාර්ගය මොකද්ද? තියෙන ආර්ථිකයට තව තව බදු ගහනවා. ඉතින් ඔන්න රුපියල් හොයන්න විදිය. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ දශක ගණනාවක් මේ ගියපු ආර්ථික ගමනේ ප්‍රතිවිපාක අපි මේ භුක්ති විඳින්න. මම උදාහරණ දෙකක් කියන්නම් ඔයගලන්ට. දකුණු කොරියාව. උතර මතකද ඉලක්කන් දෙක. 1950 දී අපනයන ආදායම. ඒ කියන්නේ පිටරට බහණ්ඩ විකුණලා දකුණු කොරියාව 1950 දී ඉපෙව්වේ ඩොලර් මිලියන 25යි. 1950 දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 බිලියන කට කෝටි 100යි. ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාව අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. ඒ කියන්නේ මොකද්ද? 1950 දී ඒගොල්ලෝ 25යි අපි 316යි. ඒගොල්ලෝ වගේ 12 ගුණයකට වඩා වැඩි අපේ ආදායම. අද අපි 12යි ඒගොල්ලෝ 685යි බිලියන. ඒකට මොකද්ද? අපි වගේ 50 ගුණයකට වඩා ලොකුයි ඒගොල්ලන්ගේ ආදායම. මොකද උනේ? වියට්නාමිය 1980 අපනයන ආදායම 12 මිලියන 400යි. ලංකාව 1980 අපනයන ආදායම 12 මිලියන 1500යි. ඉතින් වියට්නාමිය වගේ ආසන්න වශයෙන් 4 ගුණයක් තිබ්බා අපිට. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමේ ඩොලර් බිලියන 420යි. මොකද උනේ? මේ වැඩි කලින් 80. දැන් මේ 80 ඉඳන් මෙරට පාලනය කරේ කොහොමද? මම දැක මේ ළඟදී රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේ කතාර් රාජ්‍ය ඉස්සර පැල්පත් වලින් පිරිච්ච රාජ්‍යයක්. දැන් බලන්නකො කතාර් කියනවා. අපිට කියන්න ඕන. එයාද අපිට කියන්න ඕන. එස්.පී. සානායක නුවර රැස්වීමද කියනවා. අපිට පිටිපස්සෙන් හිටපු සිංගප්පූරුව, දකුණු කොරියාව, වියට්නාමිය අපි පහු කරගෙන ගියා කියලා කියනවා. එහෙනම් අපි කියන්න ඕන කතා ඒගොල්ලෝ අපේ මූණ බලාගෙන කියනවා. අර නම් ඒගොල්ලගේ මූණ බලාගෙන අපි කියන්න ඕනේ. ඒක නෙවෙයි දුන්නේ. මම මේ ළඟදී ගියා මල්වතු පන්සලේ නායක අනුනායක හම්දුර හම්බෙන්න. අනුනායක හම්දුර කෝ 1980 කාලේ ඉන්දියාවට කුඩයක් අරගෙන ගියොත් කුඩේ බලන් දෙනවා, කුඩේ පැහැර ගන්න දෙනවා, කුඩේ අත ගන්න දෙනවා. එහෙම තමයි 80 දශකේ ඉන්දියාව. ඔයාලා මතක ඇති ඉන්දියන් හමුදාව ආපු කාලේ විශාල සාකච්ඡාවක් ගියා මේ සබන් කනවා කියන. මතකද? ඉතින් ඒගොල්ලෝ සබන් එකතු කරලා ගෙනියන්න ඉන්දියාවට. නැත්තම් සබන් කන්නේ නෑනේ. එහෙනම් වස්ති නේද? සබන් කන්නේ නෑ කවුරුත්. හරිද? හැබැයි ඒ සබන් එකතු කරපු විදිහට 87 ඒ කාලේ ඉන්දියන් මට මතක අපි පොඩි කාලේ ගියා මේ ඉන්දියන් නමුදා වෙලා සබන් කනවා, පොල් තෙල් බොනවා කිව්වනේ. ඉතින් ඒගොල්ලෝ නිවාඩු යනකොට ලංකාවෙන් සබන් අරන් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. සබන් තිබුණේ. අද එහෙම ඉන්දියාව මේ 80 දශකේ හොඳයි. අද එහෙම ඉන්දියාව හඳට යනවා. මේ කලාපට අවශ්‍ය වෙන ඖෂධ නිෂ්පාදනය කරනවා. මේ කලාපට අවශ්‍ය වෙන බීජ නිෂ්පාදනය කරනවා. මේ කලාපට අවශ්‍ය වෙන ආහාර නිෂ්පාදනය කරනවා. මේ කලාපට අවශ්‍ය වෙන රෙදිපිල නිෂ්පාදනය කරනවා. මේ කලාපට අවශ්‍ය වෙන නේද IT මුදුකාංග පද්ධති නිෂ්පාදනය කරනවා. මේ කලාපට අවශ්‍ය වෙන වාහන නිෂ්පාදනය කරනවා. මේ අවුරුදු 40 මම ඔයගලන්ට එකක් කියන්න. ලෝකයේ ආර්ථික වශයෙන් විශාලම පිම්ම පැන්නේ 20 වෙනි සියවස. 20 වෙනි සියවසේ තමයි ලෝකේ ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ. 20 වෙනි සියවසේ සිද්ධ වෙච්ච විද්‍යාවේ මහා පරිවර්තනයක් නොවෙන්න විශේෂම කුසි විද්‍යා විශාල පරිවර්තන සිදු වුණා 20 වෙනි සියවසේ.
ඒ විශ්වවිද්‍යාල වාසයේ කුසි විද්‍යාව සිද්ධ වෙච්ච පරිවර්තනයක් නොවෙන්න අද ලෝක ජනතාවට කන්න බෑ. කන්න දෙන්න විදියක් නෑ ලෝකෙට. හැබැයි විශාල ආදායම් සහිත බීජ නිෂ්පාදනය කරලා, විශාල වගා සැලසුම් නිෂ්පාදනය කරලා, තා කුසි කර්මාන්තර විද්‍යාවේ තාක්ෂණය නවස්වා ගැනීම බද්ධ කරලා ඵලදායිතාව වැඩි කරා. විශ්වවිද්‍යාල වාසයේ කුසි කර්මාන්ත ඇති කරලද මහා පරිවර්තනයක් ඇති නොවෙන්න අද මිනිස් සංහතියට කන්න දෙන්න බෑ ලෝකෙට. හැබැයි මිනිස් සංගතයට කණ්ඩ දෙන්න පුළුවන් කියලා විශ්වාසය දුවේ විසිනසියවස. විසිනසියවස තමයි නේද ලෝකේ වෛද්‍ය විද්‍යාවේ දියුණු විසින් සමහර ලෝක රෝග ලෝකෙන් තුරන් කරා. නැති අයින් කරලාදම ලෝකෙන් ඉන්නකෝ. සමහර රෝග පාලනය කරා. ද හෘද බද්ධේ නේද අතපය කායික බ මේ සියල්ල විසිනසියවස. ද විසිනසියවස තමයි ලෝකේ තාක්ෂණ විද්‍යාවෙන් පරිවර්තන විසින් ලෝකයේ නේද පීවර ගණනාවක උඩට සිව්වා. හැබැයි අපි 20 වෙනි සියවස අහිමි කරගත්තා. ශ්‍රී ලංකා රාජ්‍ය anu 20 වෙනි සියවස අහිමි කරගත්තු රාජ්‍ය. 20 වෙනි සියවසේ තාක්ෂණික මෙවලා නිර්මාණය වෙනවා. හැබැයි අපි ඒවා පරිභෝජනය කරනවා නිර්මාණය කරන්නේ නෑ. ඊශ්‍රායලයේ වෛද්‍ය උපකරණ වල විශාල නිෂ්පාදකයෝ තාක්ෂණයේ දියුණුව විසින් වෛද්‍ය උපකරණ වල දියුණුවක් ඇති වුණා. ඊශ්‍රායලයේ මොකද කරේ? වෛද්‍ය පර්යේෂණ උපකරණ නිෂ්පාදනය කරනවා, ලෝකෙට විකුණනවා, මාකට් එක හදාගත්තා. අපි ටිකට් විකුණලා නේද මැෂින් එකක් ගෙනල්ලා මහරගම පිළිකා රෝලේ විකුණලා ට්‍රයි කරනවා. අපි හැදුවේ නේ අපි ගේන්න ට්‍රයි කරනවා. කොස්මෙටික් කියන්නේ ලෝකෙ ලොකු කර්මාන්ත බවට පත් වුණා. ඉස්සර කහ ගාපු, රත් හඳුන් ගාපු, සුදු හඳුන් ගාපු කාන්තාව කොස්මෙටික් කියලා කර්මාන්තයක් ආවා. අද කොස්මෙටික් කර්මාන්ත උඩින් ඉන්නේ කවුද? දකුණු කොරියාව. අපි කර්මාන්ත කරන්නේ නැහැ. අපි ඒවා ගෙනලා පරිභෝජන කරන ජනතාව බවට පත් වෙනවා. ලෝකේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් විශාල ඖෂධ නිෂ්පාදනයට පටන් ගත්තා. අපි ඖෂධ නිෂ්පාදන කර රාජ්‍යයක් නෙවෙයි, ඖෂධ ගෙනලා පරිභෝජන කර රාජ්‍ය බවට පත් වෙනවා. මොකක්ද උනේ අපිට? විශ්වවිද්‍යාල සේවසේ විද්‍යාවේ ආ තාක්ෂණය සිද්ධ වෙච්ච වෙනස්කම් අසමත් වුණ අපේ ආර්ථික වර්ධනය කරගන්න එකතු කරගන්න. ඒ වෙනුවට අපි කරපු දේ තමයි ලෝකයේ විද්‍යාවේ තාක්ෂණ දියුණු විසින් බහඬ සහ සේවා වැඩි දියුණු කරනවා. අපි ඒවා පරිභෝජනය කරනවා. අපි අත්තරල නැද්ද විශ්වවිද්‍යාල? දැන් බලන්න ලෝකෙ ඉස්සරහට යන්නේ මතක තියාගන්න. එක කාලයක් ලෝකයේ විශාලම බලවත් භාවය තිබුණේ වැඩිම නාවික බලය තියෙන කෙනා ලෝකෙ පාලනය කරා. වැඩිම වෙඩි බලය තියෙන කෙනා ලෝකෙ පාලනය කරා. විසුණු සිවස ආරම්භයේදී නේද වැඩිම යුද බලය තියෙන කෙනා ලෝකෙ පාලනය කරා. පස්සේ වැඩිම මූල්‍ය බලය තියෙන කෙනා ලෝකෙ පාලනය කරා. අද ලෝකෙ පාලනය කරන්නේ කවුද? වැඩිම තාක්ෂණික හිමිකාරීත්වය තියෙන කාටද? එයා අනාගත ලෝකෙ පාලනය කරනවා. වැඩිම තාක්ෂණික මෙවලම් තාක්ෂණික සේවාවන් නිෂ්පාදනය කරන්න පුළුවන් කාටද? එයා තමයි අනාගත ලෝකෙ පාලනය කරන්නේ. වෙන කවුරුත් නෙවෙයි. හරිද? ඕගොල්ලෝ හිතන්න. ඌබර් සමාගම ගැන හිතන්න. ඌබර් සමාගමට කිසිදු වාහනයක් නැහැ පාරේ දුවන්න. හැබැයි ලක්ෂ ගණන් ලෝකේ පාරේ වාහන දුවනවා. දුවන හැම වාහනයකම 25ක් කරනවා ඇමරිකන් නෙක්සස් ජනපති ඌබර් සමාගමට. මොකෙන්ද? එක මුදුකාංග පද්ධතියකින්. එක සොෆ්ට්වෙයාර් එකකින්. කොතනද ආර්ථිකයේ මුල්‍ය බලයද? යුද බලයද? නැත්නම් තාක්ෂණික බලය? ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මොකද ලෝකයේ සියලුම ප්‍රවාහණයේ විශාල ප්‍රමාණය අද ටැක්සි වලින් විශාල පංගුවක් අත්පත් කරන් දෙන ඌබර් හැබැයි එක මුදුකාංග පද්ධතියක් අතර. මම උන්ට තව එක දත්තය මම මේ කියන්න හදන්නේ අපිට උණු දේ ගැන. මම තව එක දත්තයක් පෙන්නන්නම් උගලන්ට. දැන් ඔය ඇපල් සමාගම ගැන මම කියන්නම්. මෙහෙම ඒ කියන්නේ දැන් මේ 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 තාක්ෂණිකට අපි අත්පත් කරගන්න අසමත් වීම ප්‍රතිපල. එන ඇපල් ෆෝන් එකක් විකුණනකොට හරිද? සංචාරක සැපයුම් කරුවන්. ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙන අර අමුද්‍රව්‍ය පොටස් සැපයුම් කරුවන්ට $370ක් යනවා. ඒ ෆෝන් එකේ මිලියන $370ක් යන යාට ඒ කියන්නේ 33. නිෂ්පාදන සහ එකලස් කිරීම. ඔය චීනි වගේ රටවල මේව හදනවා.
නිස්පාදන සහ එකලස් කිරීමට යනවා ඩොලර් 20ක් 30ක් අතර එකක්. ඒ කියන්නේ 0.23. ඇපල් ආයතනයේ නිර්මාණය කිරීම, ඒක සංවර්ධනය කිරීම, අලවිකරණය එයාට එනවා ඩොලර් 600ක් 0.54ක්. එයා අමුද්‍රව්‍ය ආදාන්නේ, එයා ඇසුරුම්ක, එයා මොකද මේක මේ ඇසෙම්බල් කරන්නේ එයා. හැබැයි එයා හදලා තියෙන මොකද නිර්මාණය, එයාට එනවා ඩොලර් 600ක්. එහෙනම් එයා ලාභ උපයන්නේ කොතනින්ද? තාක්ෂණී. හරිද? ඉතින් අපිට මෙතෙන් යන්න බැරි වුණා. එනිසා මොකද කරේ? අපේ පාලකයන්ට අපේ රට ගෙන යන්නේ කොහටද කියන එක පිළිබඳව දැක්මක් තිබුණේ මතක තියාගන්න. ඉන්දියාවේ ගිය අවුරුද්දේ IT කර්මාන්තය ආදායම, IT ඉකොනොමික, IT ආර්ථිකය ඩොලර් බිලියන 253යි. අපේ මුළු ආර්ථිකෙම ඩොලර් බිලියන 72යි. ඉන්දියාවේ IT ආර්ථිකය විතරක් ඩොලර් බිලියන 253යි. IT ආර්ථිකයට ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය නේද? විශාල ලෙස ඒක නිර්මාණය වෙන්නේ දැනුමේ ඥාණයෙන්. අපිට අත්පත් කරන්න පුළුවන් ශේස්ත්‍ර අපේ කියන අපේ IT කර්මාන්තය දැන් ඩොලර් බිලියන 5ක ඉලක්කයක් හදලා තියෙනවා. දැන් දශක ගණනාවක් දැන් තියෙන ඩොලර් බිලියන 1.3යි. ඉන්දියාවේ ඩොලර් බිලියන 253යි. අපි 1.3යි. ඒ කියන්නේ අපිට මේ මතුපිටතල මේ පාලකය කරපු දේවල් පේනව නේද? වංචා කරා, හොරකම් කරා, අනවශ්‍ය ව්‍යාපෘති කරා වගේ. ඊට වඩා භයානකයි මේ පාලකය අපේ රටට කරන්න තිබුණු දේවල් නොකර සිටීම. දැන් අපි ගොඩක් විවේචන ඉල්ල කරන්නේ කරපු දේවල් දිහා බලලා. ආ නිලුම් කුල්ල ගන්නකොට මෙහෙම කරා, සූර්ය පිට්ටනිය හදනකොට මෙහෙම කරා නේද, මත්තල ගුවන්තොටුපළ හදනකොට මෙහෙම කරා. කරන දේවල් දිහා බලලා තමයි අපි ඒගොල්ලන්ට සමහර දේවල් කියන්නේ. හැබැයි විශාලම අපරාධය නොකර හිටපු දේවල් ගොඩක් තියෙනවා. ඒක ඒ මාකට් එක ඒ වෙලාවේ අල්ල ගන්න ඕන. සෙලුලු ෆෝන් එක ආරම්භයේදී තාක්ෂණිනකොට ආරම්භයේදී අපි ෆෝන් එක නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. දකුණු කොරියා සම්සුන් සමාගම සෙලුලු ෆෝන් තාක්ෂණ දියුණු වෙනකොටම පොඩි බට්ට ෆෝන් එක මාකට් එකට එවුවා. ඒක දියුණු වෙනකොට ස්මාර්ට් ෆෝන් එක දක්වා ඒගොල්ලෝ වර්ධනය කරා. අද මම හිතන ෆෝන් මාකට් එක විශාල පංගුවක් සම්සුන් තමයි අත්පත් කරන්නේ. අපිට අද පුළුවන්, අපිට අද ලීසිනේ බ්‍රෑන්ඩ් නේම් හැදිලා මාකට් බෙදාගෙන තාක්ෂණය දියුණු වෙලා අද අපිට පුළුවන් ෆෝන් කර්මාන්තය යන්න තිබුණ වෙලාව තිබුණා. ඒක අපි අත්හැරගත්තා. ඒක මම කියන්නේ මාකට් එකේ ඔයගොල්ලෝ මට වඩා දන්න අවස්ථාවක් තියෙන අවස්ථාව ප්ලේ කරේ නැත්නම් පස්සේ දුවලා අල්ල ගන්න බෑ. අපි අවස්ථාවන් මග අරපු මිනිස්සු. ඒක මම කිව්වා අපි 20 වෙනි සියවස අත්හැරපු මිනිස්සු. එනිසා තමයි ඩොලර් බිලියන 685ක අපනයන ආදායමක් උපයන දකුණු කොරියාව අපි ඩොලර් බිලියන 12යි ඉර වෙන්නේ. එනිසා තමයි ඩොලර් බිලියන 420ක අපනයන ආදායමක් උපයනකොට වියට්නාමයේ අපි ඩොලර් බිලියන 12යි ඉර වෙන්නේ. ඇයි? ඒ නිශ්චිත මොහොතේ කළ යුතු දේ කරේ නැහැ. මේගොල්ල මොකද කරේ? මේගොල්ල හැම වෙලාවෙම අපි අතීතයක හිර කරා. අතීතයක හිර කරා. අපිට විශාල ශිෂ්ටාචාරයක් තියෙනවා. 2500ක ඉතිහාසයක් තියෙනවා. සාගර වගේ වැව් තියෙනවා. නේද? සේනා සංවිධානය කරපු වළගම්බරජුරු ඉන්නෝ. මොකද ඔපරේෂන් කරපු කතුරක් හම්බුණා මින්තලෙන්. අපිට ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා. කී කී හිටියා. ඊට පස්සේ ජනතාව ආයෙනම් ඉතිහාස ආරූඪත්වයක් තමයි නැවත ඕන. අපිට ඕන දුටුගැමුණු වගේ නායකයෙක්. අපිට ඕන පරාක්‍රමබාහු වගේ කෙනෙක්. අපිට ඕන විහාර මහදාවි වගේ කෙනෙක්. අපි හැම වෙලාවෙම මොකද කරේ? අපි අතීතේ හිර කරා. අපේ පාලකයන්ගේ ඇඳුම, හැසිරීම මේ සියල්ල මාරු කර අතීතයට ගැලපෙන විදියට අපේ රට අතීත කාමීත්වය හිරුණා. ලෝකෙ මොකද කරේ? නූතනත්වයක ඉස්සරහට ගියා. එහෙනම් ජාතික ජන බලවේගයේ අභියෝගය තමයි මේ අතීත කාමීත්වයක හිරවලා තියෙන රාජ්‍ය නූතන ලෝකයක් එක්ක ඉදිරියට ගෙන යාම සඳහා සැලසුම් නිර්මාණය කිරීම තමයි ජාතික ජන බලවේගයේ කාණ්ඩක මූලික වගකීම. එහෙම නැතුව කියන්න බෑ. මම එකක් දෙකක් දැන් කියන්න මොකද කරන්නේ? පළවෙනි එක, මේ රට හදන්න නම් වංචාව දූෂණේ නාස්තිය නතර කළ යුතුයි. මම ඔබෙන් අහනවා මේ වැඩේ කරන්න පුළුවන් කාටත් උනම මේ වංචාවෙන් තොර, නාස්තියෙන් තොර, දූෂණයෙන් තොර රාජ්‍යයක් අපිට අවශ්‍යයි. මේ වංචාව දූෂණේ නාස්තිය අපේ රටේ ආර්ථික බිඳවැටෙන විශාල හේතු වෙලා තියෙනවා. අපිට ඍජු විදේශ ආයෝජන 1978 ඉඳන් 2022 දක්වා මුළු අවුරුදු 44ටම ඇවිල්ලා තියෙන්නේ
ඩොලර් බිලියන 22යි. දැන් මේ මහා ප්‍රඥෝ කියලා කියන්නේ සුදු වඳුර නම මොකද්ද නේද? සුදු පාට හම්පි එහෙමනේ කියන අපිට නේ. හැබැයි 1978 ඉඳන් 2022 දක්වා මේ අවුරුදු 44ටම අපිට ඇවිල්ලා තියෙන ඍජු විදෙස් ආයෝජන FDI ඩොලර් බිලියන 22යි. වියට්නාමයට ගිය අවුරුදු විතරක් ඩොලර් බිලියන 23යි. කිසි පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ කිසි පිරිසිදු ආයෝජකකින් හරි හම්බන්තොට වරායට ආවා ඒ චීනට ඕනින්ද පෝට් සිටි ආවා චීනට ඕනින්ද දකුණු ජැටිය ගන්න ආවා චීනට ඕනින්ද බටහිර ජැටිය ගන්න එනවා ඉන්දියන් කාරට ඕනින්ද එහෙම නැතු අපි හදපු ආර්ථික සැලැස්මකට අපිට ආයෝජන ගේන්න අසමත් වුණා කිසි පිරිසිදු ආයෝජකකින් නේ ලංකාවට මොකටද දෙන්නේ මේ කැත ඇමතිවරුන්ට පගා ගෙවන්න පිරිසිදු ආයෝජකෙන් එන්නේ නැහැ. එහෙනම් අපි ආර්ථික හදන්න නම් එක වංචාව දූෂණේ නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍යයි. ලොකු ආර්ථික න්‍යායන් තියෙන්න පුළුවන්. ලොකු ආර්ථික මහා ප්‍රඥාඥයෙකුට සමහර කරුණු කියන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරන්නේ නැත්නම් කවදාවත් අපි ආර්ථික උඩ ඉන්නේ නැහැ. අපි දන්නවා කොච්චර අපේ රට ආපු ආයෝජක ආපු හැරලා ගියාද කියලා. ඒ නිසා අපේ රට ගොඩනගන්න නම් වංචාව දූෂණේ නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව එක හදනවා මම අපේ ව්‍යාපාර කිසිවෙක් මේ දේශපාලනට ඇවිල්ලා තියෙන අපිට පෞද්ගලික කිසියක් කිසිවක් උපයා ගැනීම අරමුණ නෙවෙයි අපි දේශීය විදේශීය ආයෝජකයන්ට කියන එක කතාවයි ඔබගෙන් අපිට ඇල් වතුර වීදුරුවක්වත් එපා ඔබගෙන ව්‍යාපෘතිය රටට හොඳද නරකද කියලා උත්තර අපමණ උත්තර අපමණ රටට හොඳද නරකද මට අම්මුණා ඔයාලා දන්නවා කැනඩාව ඉන්නවා මේ විශාල ලෙස ඔය කුණු ප්‍රතිචක්‍රීය කරන පිළිබඳ ඥානය තියෙන අපේ ශ්‍රී ලංකා තරුණි. ඒ ආව මේ කොළොන්නාවේ කුණු කන්දට. සල්ලි අරගෙන ආව. ව්‍යාපෘති කරන්න. හරිනේ. එමුති පගා ඉල්ලු. එයා ගියා ආපහු. එයා මට කැනඩාවේ දාමු නෑ කිව්වා අයියා අපි එන්න. මම සල්ලිත් අරගෙන ඥානයත් අරගෙන ඉන්නම් මං රටට හදලා දෙන්න. මං අරගෙන සල්ලි අවුරුද්දට ටික ටික මට ආපහු ගෙවන්න කිව්වා ඔච්චරයි. අපේ රට දියුණු වීම පිළිබඳ අපේක්ෂා කර විශාල විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. නේද මම හිතන්නේ ඩොලර් බිලියන රුපියල් බිලියන 140ක් විතර ණය ගන්න පුළුවන්. හරිද? ශක්තිමත් ව්‍යාපාරක ඉන්න ජපානි 1% පොලියට. හැබැයි ඒගොල්ලන්ට මෙහි ආයෝජනය කරන්න අවස්ථාව දන්නේ නැහැ. එනිසා මේ වංචා දූෂණේ නාස්තිය නතර කරන්න ඕන. ජාතික ජන බලවේග නතර කරනවා අපේ ආර්ථික ගොඩනගන්න එක. දෙක අපිට නීතිය සහිත රටක් ඕන. කිසි ආයෝජකෙක් එන්නේ නැහැ නීතිය කඩාවැටෙති රටක අපරාධ වලින් ගහන වෙච්ච රටක උසාවි තීන්දුව නොසලකන රටක කවුද ඉන්නේ? දැන් ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දීලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා අයින් එයාගේ වැඩතාණන් කරලා වැඩ බලන පොලිස් ප්‍රතිවරයෙක් පත් කරන්න කියලා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේද මුළු මනින්ම එක ප්‍රතික්ෂේප කරන අධිකරණ තීන්දුව. මොන ආයෝජකද එහෙම ඉන්නේ? කැලෑ නීති තියෙන රටක් නේ. දැන් මම එකක් අහන්න. දැන් පොලිස්පති දේශබන්දුව හරි අපි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් හදිසි අසනීප තත්වයක් ඇති වුණොත් වෙන කෙනෙක් දාලා දුවන්න බෑද? එහෙනම් දෙපාර්තමේන්තුව වෙතින්ම අසමත් නේ. ඉගෙන එක්කෙනෙක් කරා නම් දෙපාර්තමේන්තුව රඳාපවතින්නේ. ඒකනේ දේශා දෙපාර්තමේන්තුව අසමත්. දැන් පොලිසිය තවත් ජේසන් නිලධාරින් ඉන්නෝ. නිලධාරි මහත්තයෙක් දාලා පොලිසිය දුවන්න පුළුවන්. හැබැයි දේශබන්දු මොන වෙන්නේ මොකද? පොලිසියට පැවරලා තියෙන වැඩේ කරන්න නම් තව පොලිස් ප්‍රතිවරයෙක් දාලා දුවන්න පුළුවන්. හැබැයි රනිල්ට තියෙන වැඩේ කරගන්න නම් දේශබන්දු වුණා. ඔච්චරයි. ඉතින් මොන රටවල්ද ශේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ රාජ්‍යන්ට මොන ආයෝජකද ඉන්නේ? අපරාධ වලින් ගහන වෙච්ච රටකර කවුද ඉන්නේ? උසාවියෙන් කප්පන් අරගෙන වැරදිකරු වෙච්ච ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෙනවද? මොන ආයෝජකද ඉන්නේ? ඕන ආයෝජකෙක් එන්න කලින් නාගරික සංවර්ධන ඇමතිත් එක්ක කතා කරනවා. ඉස්සලා මේකල මොකද කරන්නේ? Google ගිහිල්ලා ගහලා බලනවා මෙයා කවුද කියලා. අපිත් එහෙමයි. අපි විදේශ රට ගිහිල්ලා විදේශ නියෝජිතෙක් හම්බ වෙනවනම් අපි ඉස්සලාගේ ඉතිහාසය බලනවා මොනවට ජනප්‍රිය මොන ක්‍රීඩාද කරලා තියෙන්නේ මොන වගේ අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මීට කලින් මොන රටවලද වැඩ කරලා තියෙන්නේ. එහෙම තමයි කවුරු හරි අධ්‍යයනය කරලා තමයි අනිත් කෙනා මුණ ගැහෙන්නේ. දැන් ප්‍රසන්න රණතුංග හම්බ වෙන්නේනවා විදේශ ආයෝජකෙක් නාගරික සංවර්ධන ප්‍රොජෙක්ට් එකකට. Google ගිහිල්ලා ගහලා බලනවා බැලුවම ඒද ආයෝජකයෝ කප්පංකාරේ කිරීට ගිහින් මෙහෙමයි මේකයි රටවල් වලට උනේ.
එඳ මේ නීතිය විධානය ආධිපත්‍ය කියලා කියන්නේ කෙනෙකුට දඬුවම් ලබා දීම පිළිබඳ කරුණක් නෙවෙයි. රටක කීර්තිය පිළිබඳ ප්‍රශ්නය. රටක කෙඩිබිලිටි එක වගකීම පිළිබඳ ප්‍රශ්නය. රටක් මොනතරම් සදාචාර සම්පන්නද කියන ප්‍රශ්නය. එහෙම තමයි ඥාතිවරු කියන්නේ. එනිසා මොකද කරන්න ඕන එහෙනම්? මේ රටේ යළි නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කරන අපට බේරා ගන්න වංචාකාරයෝ, අපරාධකාරයෝ, කුඩුකාරයෝ අපිට බේරා ගන්න හිමයි නැහැ නේද? හිරේට ගියපෝය ජනාධිපති සමාවදීලා එළියට දාන්න අපිට නැහැ. හරි මතක තියාගන්න, මම දන්නවා ඉන්න අය අපිට නැහැ. පේනවනේ මේ දවස්වල නේද හැසිරෙන විදියට මොකද වෙන්නේ කියලා? අපිට හිම නැහැ. හරිද? අපි මේ රටේ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරනවා. ආර්ථික ගොඩනගන වැදගත් දෙක තුන. අපේ රාජ්‍ය සේවය මේක කාර්යක්ෂම රාජ්‍ය සේවකට පරිවර්තන වෙන්න ඕන. අපේ රාජ්‍ය සේවය අබල දුබල රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය කියන්නේ අපරාධයක් නෙවෙයි. රාජ්‍ය සේවය කියන්නේ අපරාධයක් නෙවෙයි. මෑතකදී සිංගප්පූරුවේ අගමැතිතුමා කරපු ප්‍රකාශයක් තිබෙනවා. සිංගප්පූරුව සතුව තියෙන ප්‍රධාන වක්කම් දෙකක් ගැන යා කියන. සිංගප්පූරුව ඕනෑම තත්ත්වයකට ඔරොත්තු වෙන වක්කම් දෙකක් තියෙනවා කිව්වා. එක, සිංගප්පූරුව සතුව තියෙන විදේශ සංචිත ශාල විදේශ සංචිත ප්‍රමාණයක්. දෙක, සිංගප්පූරුවේ රාජ්‍ය සේවය. සිංගප්පූරුව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න තියෙන ප්‍රධානම ආම්ස් ප්‍රධානම මේ 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 ශේස්ත්‍ර දෙක විදේශ සංචිත ඩොලර් ට්‍රිලියන ගණනක මම හිතන්නේ විදේශ සංචිත තියෙනවා. ඊළඟ ගත්තොත් මොකද ඒගොල්ලෝ රාජ්‍ය සේවයක් තියෙනවා. රාජ්‍ය සේවය කියන අපරාධයක් නෙවෙයි, ඒක අවශ්‍යයි. හැබැයි අපේ රටේ රාජ්‍ය සේවය අපරාධයක් බවට පත් කරේ කොහොමද? දේශපාලන පත් කිරීම, දේශපාලන මාරු කිරීම, දේශපාලන උසස් කිරීම මේ හරහා. ඇමතිවරයන කාලයක් විදුලි බල මණ්ඩලයේ පිරවෙන්නේ මහනුවරයි. ඇමති මහනුවර වරාය පිරවෙන කාලයක් මාතරින් ඇමති මාතර. කුලියපිටි ඉඳන් ඉසුරුපායට උදේට බස් දෙකක් එනවා. රූට් එක කුලියපිටි ඉසුරුපාය අධ්‍යාපන ඇමති කුලියපිටි. මෙහෙමයි පිරෙව්වේ මේම. හරි, පාසල් වලට මුරකාරයෝ දැම්ම. මොන පාසලද මුරකාරයෝ වුණා? අපේ ගම්වල සංස්කෘතියක් දෙන ඉස්කෝලේක දේවල් හොරකම් කරන්නේ නැහැ. සාංගික දේපල වගේ මිනිස්සු බලාගත්. මුරකාරයෝ දැම්ම. කුලියපිටියෙන් අරිය මුරකාරයා වවුනියා ඉරට්ට පෙරේකුළුම ඉස්කෝලේට. ගම කුලියපිටිය මුර කරන්නේ ඉරට්ට පෙරේකුළුම ඉස්කෝලේ. එයා මුර කරන්නේ තව කවුරු වුණා? එහෙ ගිහිල්ලා මේ මේ මොකද්ද මේ? මේ ඔක්කොම ඇත කර මේ පාලකයෝ. එනිසා අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න අපි එකක් දෙන්නම්. දේශපාලන පත්වීම් මත උසස් කිරීම හෝ මාරු කිරීම හෝ බඳවා ගැනීම ජාතික ජන බලවේගය ආණ්ඩුවක් කරන්නේ. අපි අභියෝග කර ඕන නායකයෙකුට පුළුවන් නම් මේක කියන්න. මෙම රැස්වීමට සහභාගි වීම රජයේ රැකියාවක් ලබා ගැනීමේ සුදුසුකමක් නෙවෙයි කියලා කියන්න කියන්න. පොල් මල පොලේ ගවෝ කිවි ඔක්කොම විසිරනවා. අපි කරන්නේ මේ රට හදන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න අපි කරන තුන. හතර, අපිට ඉතාම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද අපි රටේ ස්වෛරභාවය අද අපිට හමු වෙලා තියෙනවා. අපි ආණ්ඩුව හැදුවට ජනතාව අද රට පාලනය කරන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි. ඇත්තද? අද අපි රට පාලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි. මේ ළඟදී ඔයගොල්ලෝ දකින්න ඇති වෘත්තීය වේදින්ගේ සංගමයේ ගිහිල්ලා ඒගොල්ලන්ට අර ගහලා තියෙන PE tax එක. ඒ tax එක වැඩි කියලා සාකච්ඡාවක් තිබ්බ රනිල් එක්ක ජනාධිපතිවරයාත්. මහ බැංකු අධිපති නන්දලාල් මහත්තයත්. දෙන්නම පිළිගත්තා ඔව් මේක වෘත්තීය වේදින්ට දරා ගන්න බැරි බද්දක් කියලා. පිළිගන්න ඉවල රනිල් වික්‍රමසිංහ අහන වෘත්තීය වේදින්ගේ ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදලෙන් අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්නම් බැරිද කියලා ඒගොල්ලන්ට කියන්න. ඒතර අපි කවුද? ඒකට මොකද්ද? රටක ආර්ථිකය කඩාවැටුනහම රටේ ස්වරිභාවය නැතු වෙනවා. රටක නායකයෝ රාජ්‍යයන් සල්ලි දීලා ගත්තාම ස්වරිභාවය නැතු වෙනවා. අපේ නායකයෝ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය තිබුණේ ඒගොල්ල මිල දීලා ගත්තා. නොරොච්චල බලාගාරේ ඉස්සරලම ටෙන්ඩරෙන් නාවේ ඉන්දියානු සමාගමකට. මහින්ද රාජපක්ෂ ඒක නතර කරලා චීන සමාගමකට දුන්නා. මේවට ඒකට ඉන්දියාව තරහ වුණා. ඊළඟ නැවත ටෙන්ඩරකින් තරව සම්පූර්ණ දුන්නා ඉන්දියාවට. ප්‍රශ්නේ මාතර ඉඳන් බෙලියත්ත රේල් පාර හදන්න ටෙන්ඩරකින් තරව දෙනවා චීනෙට. ඒකට ඉන්දියාව තරහ වෙනකොට ඕමන්ත දැන් කංකසන්තුරේට මැදවැච්ච ඉඳන් තලේමන්නාරමට රේල් පාර හදන්න දෙනවා ඉන්දියාවට. මත්තල ගුවන්තොට පොළ හදන්න දෙනවා චීනෙට.
බලාලිකෝන්තුට බලාලිත්වරිය කරන දෙනවා ඉන්දියාවට. මොකද විදේශ ප්‍රතිපත්ති. දකුණු ජටිය දෙනවා චීනට, බටහිර ජටිය දෙනවා ඉන්දියාවට. මොකද ප්‍රතිපත්ති? එහෙට මෙහෙට දීලා ෂේප් කරගන්න එක. ජාතික ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති මම පැහැදිලිව කියන්නම්. අපි දන්නවා ලෝකයේ බල ගැටුමක් තිබෙනවා. අපි ඉන්දියානු භූමි සීමාවෙ ඉන්නේ. අපිට ඉන්දියාව අත්හැරලා යන්න බෑ. ඒත් අපි පොඩි මිනිස්සු වෙන්න පුළුවන්. ලෝකයේ කිසිදු බලවත් රාජ්‍යයකට අපිව සල්ලි දීලා ගන්න බෑ. අපි ඉන්දියානු විදේශ අමාත්‍යතුමා හම්බ වෙච්ච ලිතා පැහැදිලිව කිව්වා. අපි ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අපි සැලකිල්ලට වාජනය කරනවා. ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට අපේ භූමියේ තර්ජනයක් වෙන ආකාරයෙන් පාවිච්චි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපේ වගකීමක්. අපි දන්නවද නේද යුක්‍රේන නිසා රුසියාව අතර ගැටුම. රුසියාවේ රාජ්‍යයට තර්ජනයක් ආකාරයෙන් හසුනා යුක්‍රේනේ. අද මොකද වෙලා තියෙන්නේ? නේද යුක්‍රේනයක ප්‍රතිවිපාක මුදිනවා. සෝ අපිට මේ භූ මේ කලාපී ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජන වෙන ආකාරයෙන් අපේ භූමිය පාවිච්චි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි ඒගොල්ලන්ට එකඟ වෙලා තියෙනවා. හැබැයි ආර්ථික කරුණුවලදී අපි සැලකිල්ලට භාජනය කරන්නේ එය අපේ රටට කොච්චර හිතකරද, අපේ රටේ ජනතාවට කොච්චරද වාසිද කියන සාධක විතරයි. විවෘතව කියලා දෙනවා. අපිට කියන්න පුළුවන් නේ මොකද අපි සල්ලි වලට ගන්න බෑ. ඉත අපිට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ඕනම රට හදන්න. පස්වෙනු ජාතික සමගිය ඕන. සිංහල දෙමළ මිනිස්සු ගහගෙන රණ්ඩු කරගෙන එකිනෙක අතරේ සැකයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් බල අපේ රට ඉස්සරහට ගොඩ නගන්න බෑ. ජාතික සමගිය හදන්න. ඔන්න ඔය අතිවාරම අපි මේ රට ගොඩ නගන්න ඉල්ලනවා. ඊට පස්සේ ඒක මත අපි මේ ආර්ථිකය හදනවා. එතකොට අපි ව්‍යාපාරික මහත්මයා කිව්වා කිසිවක් නොමිල දෙන්න එපා කියලා. නෑ. මේ නිශ්චිත මොහොතේ ආහාර ගන්න විදියක් නැති මිනිස්සු ඉන්නවා, බෙහෙත් ගන්න විදියක් නැති මිනිස්සු ඉන්නවා, අධ්‍යාපනය හදාර ගන්න දරුවන්ට විදියක් නැති මිනිස්සු ඉන්නවා. රජයක වගකීම ආරම්භයේදී මිනිස්සු බලාගන්න. මොකද අපි ආවා කියලා ඒගොල්ලන්ට එක පාර මැජික් පොල්ලකින් පහළ වෙනවා වගේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒ නිසා පතුලේම ඉන්න ආහාර නැති දරුවට උගන්වන්න බැරි බෙහෙත් ගන්න බැරි ජනතාවට සානාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. සානාධාර කියන අපරාධයක් නෝක හැමතැනම තියෙනවා මේක. සමහර රටවල් තියෙනවා රැකියාවක් ලබා ගැනීමේ වයසට ළඟා වුණාම රැකියාවක් ලබා ගන්න බැරි නම් රැකියාවක් ලබා ගන්නත් එක්ක ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. රස්සාවක් කර කර ඉඳලා රස්සාව අහිමි වුණොත් නැවත රස්සාවක් හොයා ගන්නත් එක්ක ආණ්ඩුවෙන් පඩියක් දිනනවා. ලෝකෙ මිනිස්සු බලා ගන්නවා රටවල් එහෙමයි. බැරි වෙලාවත් ආබාධිත ලක්ුණු දරුවෙක් ගෙදර හිටියොත් අම්මා රස්සාවට යන්න ඕනේ. නියමිත වැටුපක් මාසිකව අම්මට කියනවා. රස්සාවට යන්න ඕනේ. ඇයි ආබාධිත ලක්ුණු දරුවෙක් ඉන්න ඕන? අලුත විවාහුණු තරුණ ජෝලක් ඉන්න ඕන? නිවසක් නැත්තම් නගර සභාවේ නිවසක් දෙනවා. ලෝක රටවල් එහෙම බලා ගන්නවා මිනිස්සු. කොවිඩ් වසංගතය වෙලත් මම දන්නවා කැනඩාවෙත්. කැනඩාවේ කොවිඩ් වසංගතය ආපු වෙලාවේදී අපේ යාළුව හිටියා. ඒගොල්ලන් දුරකථනෙන් අහලා ඇහුවා ඔය ලැප්ටොප් තියෙනවද කියලා. මම අපේ යාළුවට දරුවෝ දෙන්නෙක් හිටියා. එයා කිව්වා එකක් තියෙනවා හැබැයි දෙන්නෙක් ඉගෙන ගන්නවා. පහුව දවසේ දෙකම ගෙන දුන්නා කිව්වා. දීමනාව වැඩි කරලා දුන්නා කිව්වා. සතියකට දවසක් ගුරුතුමා පැයක් ඒ ළමයාත් එක්ක කතා කරනවා කිව්වා. අපි දැන් ඔන්ලයින් උගන්වනෝනේ. හැබැයි ළමයාත් එක්ක කතා කරන පැයක් ගුරුතුමා හැම ළමයෙක් එක්කම සතියකට පැයක් කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? හැම රටවලම මොකක් හරි වෙලාවකදී ජනතාවේ ආර්ථිකයට සම්බන්ධ වෙලා නැත්නම් උන්ට ආහාර උපය ගන්න වැඩසටහනක් නැත්නම් විදියක් නැත්නම් උන්ට බෙහෙත් ගන්න විදියක් නැත්නම් ආණ්ඩුව විසින් බලා ගන්නවා. හැබැයි මේකට එකගයි. ඒ බලා ගන්න එක හැමදාම බලා ගන්න බෑ. ඒක ක්‍රමානුකූලව ආර්ථික ක්‍රියාකාරකම් වලට ආර්ථික වැඩසටහනකට ඒගොල්ලෝ බද්ධ වෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ට ස්වයංව නැගිටින්න පුළුවන්. අන්න ඒ දක්වා යම් ආධාර වැඩපිළිවෙළක් අවශ්‍ය කියලා පිළිදෙනවා. ආර්ථිකයට ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් දැන් අපේ ප්‍රශ්න මං කලින් කිව්වා ඩොලර් අපිට අවශ්‍යයි, රුපියල් අපිට අවශ්‍යයි. ඔච්චර රුපියල් වෙන්නේ කොහොමද? ආණ්ඩු රුපියල් හොයන්නේ. ආණ්ඩු කරන්නේ ඕගොල්ලෝ වෙන රුපියල් වලින් ගාණක් අරගෙන වියදම් කරනවා. ඇත්ත කරන්නේ ආණ්ඩු වියදම් කරනවා. හොයන්නේ කවුද? පුද්ගලික ව්‍යවසායකයා. ආණ්ඩු රුපියල් හොයන්නේ. ආණ්ඩු කරන්නේ මොකද්ද? ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා විසින් උපයන රුපියල් වලින් නේද එක එක විදියට මොකද කරන්නේ? සල්ලි ටිකක් අරන් භාණ්ඩාගාරයට අරන් වියදම් කරනවා නේද? කොච්චර වියදම් කරනවද? රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දට
විදේශගත වෙන්න තියෙන මුදල් බජට් එක වෙන් කරනවා. එයාට රට යන මෙච්චර කියලා. ඒක මදි කියලා. තව ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. වියදම් කරනවා. තමුනාසල උපේනෝ ආණ්ඩු වියදම් කරනවා. මේ අයවැය ආසන්නේ මේ බජට් සමයන් ඡන්දේ ආසන්නේ මාස දෙකයි තියෙන්නේ කෝටි 875ක් වෙන් කරලා තරණි වික්‍රමසිංහ ආණ්ඩු සල්ලි වලින් ඡන්ද කරන්න ඔගොල්ලෝ උපේනවා ආණ්ඩු එකෙන් ගන්නවා ඒගොල්ලෝ වියදම් කරනවා සජවේ മന്ത്രിවරුන්ට කෝටි 120ක් දුන්නා ආණ්ඩු ව්‍යාපෘති කරන්න ඔගොල්ලෝ උපේනවා ආණ්ඩුව ගන්නවා ඒගොල්ලෝ වියදම් කරගන්න ආණ්ඩුව කරන්නේ වීදම් කරන එක. හැබැයි ධනෙ උපයන්නේ පෞද්ගලික විවසායක කර්මාන්ත කරුවා. එහෙනම් ආණ්ඩුව වැඩේ මොකක්ද? ආණ්ඩුව වැඩේ බවට පත් වෙන්න ඕන මොකද්ද? අන්නේ ධනෙ උපයීම සඳහා කර්මාන්ත කරුවට ව්‍යාපාරිකයට විවසායකයට සහාය දීම උදව් දීම පාස්කම් සැලසීම තමයි ආණ්ඩුවේ වැඩි. අපි කරන්නේ ඒක. කොහොමද උදව්? ලෝකෙ තව දුරටත් යන්නේ ඉවට නෙවෙයි. ලෝක ඉවට ගමන් කරපු කාලේ ඉවරයි. ඉවරයි ඉවට ගමන් කරපු කාලේ. දැන් ලෝකේ ගමන් කරන්න මොනවද? දත්ත මත ලෝකේ කරකෙන්නේ දත්ත මතද? තව ලෝකේ ඉස්සරහට මොනව වෙයිද? පුරෝකතනයක් කරනවා. මොන වගේ මාකට් එකක් හෙද? හදේද පුරෝකතනයක් කරනවා. ඒ පුරෝකතනයට අනුරූපව ප්‍රතිතමයි කර්මාන්ත පටන් ගන්න ඕන. ව්‍යාපාර පටන් ගන්න ඕන. හැබැයි අද අපේ රටේ ගොඩාක් කර්මාන්ත කරව ව්‍යාපාරිකයෝ පුරුද්දට පවුලෙන් ආපු නිසා මත අහම්බෙන් වැටිලා ගොඩදාගත්ත ගේමක් ගහපු නිසා නැද්ද අපේ ව්‍යාපාරිකයතරද එක්ක ගේමක් ගාලා එක්ක පවුලෙන් ඇවිල්ලා එක්ක පුරුද්දට එක්ක අහම්බෙන් සරසම කදලා තියනවද අපේ රටේ මුළු ජනගහණය ඉන්නේ මිලියන 22යි ආසන වශයෙන් ගත්ත දවසකට කොච්චර සුපර් මාකට් තිබ්බත් කොච්චර රෙදි කඩ තිබ්බත් කොච්චර හෝටල් තිබ්බත් හරිද දවසකට බහණ්ඩ ගන්න බහණ්ඩ විකුණන මාකට් එකට ඉන්නේ ලක්ෂ 38යි. ඔය පමුණු ඔක්කොම ඇරලා තියෙන මේ ලක්ෂ 38න් කීයක් හරි අල්ලගන්න. ජනගහනේ ලක්ෂ 220යි. දවසකට මාකට් එකට බියුටි සැලොන් තියෙනවා, හාඩ්වෙයාර් තියෙනවා, මොනෝද ගැරේජ් තියෙනවා, රෙදි කඩ තියෙනවා, හෝටල් තියෙනවා. මේ ඔක්කොටම ඉන්නේ ලක්ෂ 38යි. චූටි මාකට් එකක්. ඉන්දියාවේ ඉන්දියාවේ මිලියන 400යි. අපේ ලක්ෂ 38යි ලොකු මාකට් එකක්. ඉතින් අපේ කර්මාන්ත කරුවට අපේ ව්‍යවසායකයට මේ පොඩි මාකට් එකට බහින්න නිෂ්පාදනය කරලා රැකෙන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනෙ මොදිපි? අපි කොහොමද අපේ ව්‍යාපාරික ව්‍යවසායක එළියට ගෙනියන්න උනා? එළියට ගෙනෙන ප්‍රධාන වැඩේ තියෙන කාටද? තමන්ගේ දැන් මම දන්න ගොඩක් අය ගිහිල්ලා තමන් හොයාගෙන එනවා. තමන්ගේ යාළුවෝ හරහා. එහෙම නෙවෙයි රජයකට සරස්මක් තියෙනවා. අපේ තානාපති කාර්යාලයේ මුළු මනින්ම අපි ප්‍රතිවගත කරනවා. තානාපති කාර්යාලයට ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ ඒ රටවල කොච්චර මාකට් එකක් ශ්‍රී ලංකාවේ කර්මාන්ත කරුවන්ට ව්‍යවසායකයන්ට හොයලා දෙන්න පුළුවන් කර්මාන්ත. විශේෂයෙන්ම අපි දැන් හොයනවා අප්‍රිකානු කලාපයේ වේගයෙන් මාකට් එකක් වර්ධනය වෙමින් තිබෙනවා. මාකට් එකක් වේගින් අප්‍රිකානු. දැන් අපි අප්‍රිකානු කලාපයේ තානාපති කාර්යාලය අරගෙන ඉන්නවා. ඇරලා දැන් අපි හොයනවා මොකද්ද තියෙන අවස්ථාව? අපි හොයාගෙන තානාපතිවරුන්ට දීලා මාස 3ක් දීලා ඒගොල්ලෝ අරගෙන ඉන්න ඕන ලංකාවේ ලැයිස්සුවක් මෙන්න මේවා තියෙනවා මේ රේ ශේෂ්ත්‍රය තියෙනවා මේ ශේෂ්ත්‍රය තියෙනවා මේ ශේෂ්ත්‍රය තියෙනවා කියලා ඒ ශේෂ්ත්‍රවල ව්‍යවසායක ගේන්න ඕන ගෙනලා කියන ඕන මෙන්න කෙන්යාවේ මෙහෙම අවස්ථාවක් තියෙනවා ඉතියෝපියාවේ මෙහෙම අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලෝ එතන සූදානම් වෙනවා අන්න ඒකට තමයි ආණ්ඩුව ඉන්නේ මම කියන්නේ අපේ රට කිසිදු ව්‍යවසායකෙක් ව්‍යාපාරිකයෙකුට එළිය දොරට විරුද්ධ කරන්න ආණ්ඩු මෙදී යතුනේ නේ ජාතික ජන බලවේ එයි ඔගොල්ලෝ ධනෙ උපයන්න උනා. ඔගොල්ලෝ ධනෙ උපයපුවාම තමයි ආණ්ඩුවට පංගුවක් එන්නේ. ඔගොල්ලෝ එළිය මාකට් එකට යන්න උනා. එළිය මාකට් එකට ගියොත් තමයි ලංකාව ඩොලර් ගණනාගෙන ඉන්නේ. එහෙම නැතුව ඩොලර් රුපියල් විදියක් නැහැ. එහෙම නැතුව අප රුපියල් රුපියල් විදියක් නැහැ. ඒ නිසා අපි මාකට් එක හොයලා දෙන්න ඕන එක. දෙක වේගෙන් තාක්ෂණය වෙනස් වෙනවා. සමහර ඒවා අපි සැලසුම් හදනකොටම ලෝකේ තාක්ෂණයෙන් අපි යල්පනලා අලුත් අධීරයකට ඇවිල්ලා. එහෙනම් මොකද කරන්න ඕන? අපේ කර්මාන්ත කරවට ව්‍යවසායකට අවශ්‍ය වෙන තාක්ෂණය අපි හොයලා දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපි R&D නේද රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අපි දිනු කරන්න. මේ මෑතකදී අපි R&D පොලිසියක අපි ඉදිරිපත් කළා. ලංකාවේ කවුරුවත් පරීක්ෂණ හා සංවර්ධන පිළිබඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා නෙවෙයි. ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා නෙවෙයි විතරක් නෙවෙයි. R&D පැවරෙන්නේ මොන මතයෙන්ද? විද්‍යා තාක්ෂණය මතද?
කෞද විද්‍යා තාක්ෂණයමදී කෞද මම දන්නෙත් නෑ හරිද මං කිව්ව ඉස්සල්ලා විද්‍යා තාක්ෂණයේ ප්‍රතිඵල නෙවෙයිද ඌබර් භුක්ති විඳින්නේ ඇපල් සමාගම් භුක්ති විඳින්නේ හැබැයි අපි විද්‍යා තාක්ෂණ ඇමති දන්නේ අපේ රටේ අපේ රටේ ඇමතිවරු වැඩියෙන් කැමති මොකේද මහා මාර්ග ඊළඟ වරාය ඊළඟ ගුවන් තොටුපළ හරිද ඊළඟ නාගරික සංවර්ධන අධිකාරී ඒක තියෙන අමාත්‍යංශේ එහෙමයි කැමති හැබැයි අපි මොකද කරන්නේ අල අලුත් කර්මාන්ත අපි දන්නවා අපිට විශේෂයෙන් අපිට අනන්‍ය ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා අපිට ජනප්‍රියම තේ තියෙනවා සැරම ගම්මිරිස් තියෙනවා සුවඳම කුරුඳු තියෙනවා ඒක අපිට අනන්‍යයි ඒකෙන් අපි මාකටකට යන්න කොහොමද කියලා බලන්න අපි හොයන්න ඕනේ ඉතින් සමහරව අපි පරීක්ෂණ කරන්න ඕන ආයුර්වේදය අද ලෝකේ පුරා විශාල ප්‍රචලිත වීමකින් හැබැයි මේ විදිහට තෙල් ගහලා මේ විදිහට පත්තු බෙදලා ලෝකෙට අපිට ආයුර්වේද ගෙනියන්න බෑ එනිසා මොකද කරන්න ඕන අපි අලුත් තාක්ෂණයේ පරීක්ෂණ හරහා ආයුර්වේද තව අවස්ථාවලට අපි මේක පරිවර්තනය කරන්න ඕන මේ විදිහට තෙල් ගහලා මේ විදිහට අර නේද දී පතුරු වලින් පත්තුව බෙදලා අපිට ගෙනියන්න බෑ ආ ඒක තාක්ෂණ ඒක තමයි පරීක්ෂණ අවශ්‍යයි ඒ ශිෂ්‍ය අපි දොරට විවෘත කරගන්න ඕන එතන මොකද වෙන්නේ අලුත් තාක්ෂණයක් එනවා ඒ තාක්ෂණ අපි ඉස්සරහට එනවා සමහර ශිෂ්‍යවල අපි තාක්ෂණේ නැත්නම් අපි යන්න විදේශ ආයෝජකයන්ට එන්න කියනවා ඔයගොල්ලෝ අරගෙන ඉන්න මේ තාක්ෂණය ඉස්සලා මෝටර රථ කර්මාන්ත පිටා ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ ඉන්දියාවට ඉන්දියාව මොකද කරේ හොන්ඩ සමාගම ගෙනාවා හොන්ඩ සමාගම ගෙනල්ලා ඉන්දියාවේ හීරෝ සමාගමත් එක්කතු වෙලා හීරෝ හොන්ඩ හැදුවා එහෙම තමයි තාක්ෂණය ගෙනාවේ ඊට පස්සේ ලේලන් සමාගම ගෙනාවා ලේලන් සමාගම ගෙනල්ලා ඉන්දියාව අශෝක් කම්පැනිත් එක්ක එකතු කරලා අශෝක් ලේලන් හැදුවා ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා මෝටර රථ කර්මාන්තේ තාක්ෂණය දියුණු කරගන්න තොස ඒකයි ආයෝජන ගෙන්නේ එහෙම ආයෝජන ගෙන්නේ මේ පෙට්‍රල් වල සෙඩ් මොකද පෙට්‍රල් සෙඩ් වල තෙල් ගහන්න ආයෝජකයෝ වුණද ද මම දැක්ක සයින් අප් එක ආයතනට පෙට්‍රල් සෙඩ් 200ක් විකුණනවා මොකද කියන තාක්ෂණේ ගෙනම් ඒව ඩීල් හරිද මොයේ සෙඩ් 200 ආණ්ඩුවට කරගන්න බැරි නම් ඩඩ්ලි මුදලාට දුන්නා නෑ කරගන්න අපි නම් දෙන්නේ මේක ඩඩ්ලි මන් දැක්නේ හරිද ටෙන්ඩර් කෝල් කරලා දේශීය ව්‍යාපාරෙ පිටිනවා බැරිද ඔයගලන්ට පෙට්‍රල් සෙට් 200 ඔය අමතර පහක් හයක් නඩත්තු කරන එක පුළුවන් ඒ වගේම අලුත් තාක්ෂණයක් ඉන්නේ ආයෝජකයෙක් ඉන්නවා අපිට තාක්ෂණය ගේන්න සමහර තන්තිය අපිට විශාල ප්‍රාග්ධනයක් නේ ඒ ප්‍රාග්ධනය ගේන්න අපි සමහර ආයෝජක අපිට ඕන වෙනවා දැන් ලෝකයේ නිකන් ඉරිද පොළ වගේ නෙවෙයි මාකට් එක මාකට් චේන් එකක් තියෙන අපිට හරි අමාරුයි ඒ චේන් එකට ප්‍රවිෂ්ඨ වෙන්න සමහර විට මාකට් චේන් එකේ ඉන්න ආයෝජකයෝ ඉන්නවා. ඒතර එයාට අලුතින් එයා මාකට් එකත් අර එක්ක අරගෙන ඉන්නේ. එනිසා අපි විදේශ ආයෝජන කැඳවන්න ඕන මොනවටද? තාක්ෂණය, ප්‍රාග්ධනය සහ මාකට් එකේ හැකියාවන් තියෙන ආයෝජනයන් අපි කැඳවන්න ඕන. ඒතර මොකද වෙන්නේ? අන්න ඒකෙන් මේක ස්ප්‍රෙඩ් මේක පැතිරෙන්න පටන් ගන්නවා ඒ තාක්ෂණය. අපිට නැති තාක්ෂණයක් අපි යවතේ තාක්ෂණයක් පැතිරෙනවා. එනිසා අපි අපේ ව්‍යවසායකට අවශ්‍ය නැති තාක්ෂණය ගැන අපිට වැඩ පිළිලක් තියෙනවා. තුන සමහර ශේෂ්ත්‍ර තිබෙනවා තමන්ගේ කැමැත්ත තිබ්බට ඒකට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය නැහැ මුදල් ප්‍රමාණයක් නැහැ අලුතෙන් අපේ රටේ ව්‍යවසායකෙක් හැදෙන්න හරි අමාරුයි එයි එයාට සල්ලි නැහැ හැදින්න බැංකුවකින් ණයක් ගන්න නම් දේපල අපයක් තියන්න ඕන ඉතින් දේපල අපයක් තියන්න දේපලක් නැහැ දේපලක් නැත්තම් ව්‍යවසායකෙක් වෙන්න බෑ ඒක සාධාරණනේ ඒ නිසා ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපෘති අධ්‍යයනය කරනවා එයා කරන්න යන වැඩේ ඒක සක්‍යතාවෙන් යුතු වැඩක්ද ප්‍රතිඵලදායක යුතු වැඩක්ද කවද වෙනකොට ප්‍රතිඵල දෙනවද ඒක 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 සක්සෙස් ඒක හොඳ ව්‍යාපෘතියක්ද කියලා පරීක්ෂාවට භාජනය කරනවා පරීක්ෂාවට භාජනය කළා ණය දෙනවා එහෙම නැතුව හැම වෙලාවම දේපල අපින්නෙල්ල ණය දෙන්න ගියොත් දේපල තියන අයට විතරයි ණය ගන්න පුළුවන් දේපල තියන අයට විතරයි ව්‍යවසායකෙක් වෙන්න පුළුවන් ඒ නිසා අපි අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරමු ලංකාවේ දේපල අප කර නැතුව ණය මුදල් ලබා ගත හැකි බැංකුවක් අපි ආරම්භ කරමු. ඒ වගේම අපේ වාණිජ බැංකුවල ඕහෙඩ් එක වැඩි. බැංකුව නඩත්තු කරන්න යන වියදම වැඩි. ඒ නිසා තැන්පතුව සහ ණය අතර ගැප් එක ලුකුයි. 8ට තැන්පතුව අරගෙන 14ට 16ට ණයට දෙනවා සාමාන්‍යයෙන්. ගැප් මේ ඕහෙඩ් එක වැඩි. ඒ නිසා මේ සංවර්ධන බැංකුවක් අපි හදන්න ඕන අඩු ඕහෙඩ් එකකින්. ඒ නිසා මොකද කරන්නේ? අඩු පොලියට
විවසායකට ණයදෙන්න සලස්මක් තියෙනවා. ඉතින් ප්‍රාග්ධනේ මේක තමයි අඬු හදන්නේ. ප්‍රාග්ධනේ අලුත් විවසායකේ ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන ප්‍රාග්ධන සැපයුම අපි කරනවා. රජයේ හරහා ඒ සඳහා අපි ව්‍යාපෘතිය කරන්න ලෑස්ති වෙනවා. ඊළඟට ප්‍රධාන වශයෙන් ගත්තොත් ආණ්ඩුව ටාගට් එකක් හදනවා. අපි දැනටමත් හදලා තිබෙනවා. අපි හිතන අපේ රටේ සංචාර කර්මාන්ත ඉස්සරහට ගෙන යන්න පුළුවන්. සාමාන්‍ය මැලේසියාවට මිලියන 26ක් විතර එනවා. තායිලන්තයට මිලියන 42ක් විතර එනවා වසරකට. ලංකාවට වැඩිම ඇවිල්ලා තියෙන මිලියන 2.3 2018. අපිට ලක්ෂ 23යි අර රටවල වලට මිලියන 26යි මිලියන 40යි. හරි. ඉතින් අපිට තාමත් හොඳ විභවතාවයතන සංචාර කර්මාන්තය යන්න. හැබැයි අපිට සංචාර කර්මාන්ත අපි මිලියන 10ට 20ට යන්න බැරි වෙයි. අපේ ටාගට් එක තියෙන වසර 3ක් ඇතුළත මිලියන 40ට යන්න. සමහරවිට මිලියන 4ට යන්න, ලක්ෂ 40ට යන්න. ලක්ෂ 40ට ගියොත් මේ හෝටල් පද්ධතිය මදි වෙනවා. මේ මග පෙන්වන්න ඕන මදි වෙනවා. එතකොට මොකද කරන්නේ? හෝටල් කර්මාන්තකරුවන් කැඳවන්න ඕන. කැඳවලා කියනවා අපි 2030 දී මෙන්න මෙච්චර ඉලක්ක කරලා තියෙන සංචාර කර්මාන්තය. ඔයගොල්ලෝ බය නැතුව හෝටලයක් හදන්න පටන් ගන්න. තරුපය කාමර මෙච්චර අවශ්‍යයි අපිට. තරුවතර කාමර මෙච්චර අවශ්‍යයි අපිට. ඔයගොල්ලෝ හදන්න පටන් ගන්න 2030 සංචාර කර්මාන්තය මෙතෙන්ට එනවා කියලා. හැබැයි අද එහෙම දත්ත තියෙන පුරෝ කතන තියෙන මම ඉන්දියාවේ විදේශ සැමතුම මට කිව්වේ ඉන්දියාවේ නෝක මිලියන 400ක මැදපන්තියක් ඉන්නවා කිව්වා. මිලියන 400ක් ලංකාවේ මුළු ජනගහනය මිලියන 22යි. ඉන්දියාවේ මැදපන්ති නෝක මිලියන 400ක මේකල සංචාරය යෙදෙනවා. එතන අවස්ථාවක් තියෙනවා. අපේ සංස්කෘතික සබත්තාවයන් නර ඉන්දියාවත් එක්ක සංචාර කර්මාන්තය තියෙනවා. චීන තානාපතිම එක දවසකදී මට කිව්වා අවුරුද්දකට චීනෙන් එළියට එනවා කිව්වා සංචාරය සඳහා මිලියන 120ක් ඕගලෝකෙන් 5කට ට්‍රයි කරන්න කිව්වා. එතන මිලියන 6ක් ඉන්නවා. අපිට බෞද්ධාගමතක සංස්කෘතික සබඳතා තුන චීනයත් එක්ක. එතන මොකද වෙන්න ඕන? අපි හොඳ විභවතාවයන් බලලා සංචාර කර්මාන්ත අපිට මෙතෙන්ට ගෙනියන්න පුළුවන් කියලා ඉලක්ක අදලා අපි ඒ ශේෂ්ත්‍රයට ආරාධනා කරන්න ඕගොල්ලෝ මෙතෙන්ට එන්න බය නැතුව. වැටුනොත් ඇවිල්ලා වැටුනොත් නැවත ආණ්ඩුවya ගොඩ ගන්න ඕන. ආණ්ඩුවේ නේකට. ඇයි? අර ටාගට් එකට යා ඕන. එයා නැතුව ඒ ටාගට් එක සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා කර්මාන්ත කරුවා යාණ්ඩුවයි එකට ඉලක්කයකට පොරබදනවා. විවසායකයා වැටුණොත් එයා නැවත ආණ්ඩුව මැදියත් තුළ ගොඩ ගන්න ඕන. එහෙම තමයි මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ඒ සරස්මා ගන්න. හැබැයි අපි ගැන කියන්නේ මොකක්ද? අපි ආව දේපල පවර ගන්න. දේපල ඒගොල්ලෝ පවරකට තියෙන්නේ. මේ රටේ ජනතාවට අයිති දේපල තමයි ඒගොල්ලෝ ගොඩ ගහගෙන තියෙන්නේ. ඔය ගොඩක් ඇමතිවරුන් ලන්ඩන් වල ගෙවල් තියෙනවා. ඩුබායි වල ඇපාර්ට්මන්ට් තියෙනවා. ඕස්ට්‍රේලියාව ගෙවල් තියෙනවා. එහෙම අපි දන්නවා ඒගොල්ලන්ට. බැංකු ගිණුම් තියෙනවා. රස්සාවක් කරලා නෙමෙයි මේ ජනතාවගේ දේපල එකතු කරලා අදත් මේ දිනෙත් ජනතාවගේ දේපල ව්‍යවසායකයන්ගේ දේපල පැහැරගෙන නාස්ති කරමින් ඉන්නේ ඒගොල්ලෝ. අපි මොකද කරන්නේ? ව්‍යවසායකයා කර්මාන්ත කරුවා තවත් වර්ධනය වෙන්න. හැබැයි ඒ වගේම අපි හිතනවා ඔබ තවත් ඔබගේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන. ඔබ තව තව දියුණු වෙන්න ඕන. හැබැයි ඒ වගේම දුප්පත් ජනතාව තව තව දුප්පත් වෙන්නත් බැහැ. දුප්පත් ජනතාව අපි ගොඩ ගෙන්නත් ඕන. ආර්ථිකයට සම්බන්ධ වෙන අය තව තවත් ආර්ථික ඉස්සරහට යනවා. ඔබ ආර්ථික ඉස්සරහට ගියොත් විතරයි භාණ්ඩාගාරයට රුපියල් හම්බ වෙන්නේ. ඔබේ ආර්ථිකය කඩා වැටුනොත් භාණ්ඩාගාරයට රුපියල් හම්බ වෙන්නේ නෑ. මොකද අපි ගිහිල්ලා මොනව කරන්නද? නේද? ඒ නිසා මම කියන්නේ මොකද්ද? අපේ සැලස්මම මේ පෞද්ගලික අංශයේ සුළුවා මධ්‍යපරණ ව්‍යවසායකයා කර්මාන්ත උම්මාදයක් හදන්න ඕන. සුළුවා මධ්‍යපරණ ව්‍යවසායක උම්මාදයක් හදන්න ඕන අපේ රටේ. මොකද මේක තමයි අපේ එන්ජින් එක. අපිට මේ රජයේ රස්සා කියලා කොච්චර දෙන්නද? වසරකට ආසන වශයෙන් ලක්ෂ 3ක් මේ ශ්‍රම වෙළඳ පොළට එනවා. මේ ලක්ෂ 3 අපි අවුරුදු 30න් ආවා කියෝ. 60 වෙනකම් මේ ලක්ෂ 3 වැඩ කරනවා. එතකොට නේද ලක්ෂ 90ක් නිකන් මේ අවුරුද්දේ ඉල්ල මේ ලක්ෂ 90 බඳව ගන්න පුළුවන් ද රජයට? බෑ. ඒගොල්ල රැකියා හදන්න ඕනේ එළියේ. මාලදිවයින ගිහපල මම බැලුවා. මාලදිවයින ලංකාවේ වැඩ කරන 13,500ක්. හැබැයි කවුරුත් වැඩ කරන්නේ මාලදිවයින ගොවිජන සේවය කෙනෙවි. මාලදිවයින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාලදිවයින ආර්ථිකේ. ආර්ථික දෙකයි තියෙන්නේ. දීවර කර්මාන්තේ සංචාර කර්මාන්තේ. ලංකාවේ ගිහලා 13,500ක් එහි වැඩ කර්මාන්ත දෙකයි. දීවර කර්මාන්තේ සංචාර කර්මාන්තේ. රස්ස හැදෙන්නේ කොහෙද? රස්ස හැදෙන්නේ එළියේ. හැබැයි අපේ පාලක රස්ස හැදියේ කොහෙද? ඇතුලේ ආණ්ඩුවේ. ආණ්ඩුවකින් මොකටද? එළිය ආර්ථිකය වර්ධනය කරලා ඒකාසිය රැකියා උත්පාදනය කරන්න ඕන. ඔන්න ඔකයි අපේ රැකියා ප්‍රශ්නේ විසඳන්නේ ඔය විදිහට.
ඊළඟත්තු තව එකක් කියනවා. ජාතික ජනබලවේගේ ආණ්ඩුව ආපුවාම නිකම් මේ අරයගෙන් පලිගනි මෙයාගෙන් පලිගනි මතක තියාගන්න. කිසි කෙනෙක්ගෙන් පලිගන්න ඕන කමක් අපිට නෑ. කිසි කෙනෙක් අපිට පුද්ගලික තරහක් නෑ. ඔය කාත් එක්කවත් පෞද්ගලික අපිට ඉඩ නඩුනේ දැන්නඩුනේ දීපල නඩුනේ නේද? හැබැයි අපිට බේරගන්න ඕන නඩුවක් තියෙනවා. මොකද්ද? අපේ රට මේ විපත්තියට පත් කිරීම සඳහා ඒගොල්ලෝ කරලාද මහ පරිමාණ වංචා දූෂණ හේතු වෙලා තිබෙනවා. අන්න ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමත් ඒකට දඬුවම් ලබා දීමත් ඒ දීපල පවරා ගැනීමත් කිසිසේත්ම පළිගැනීමක් නෙවෙයි සමාජයෙන් යුක්තිය කියන එක. අපි කිසිදු පෞද්ගලික වෛරයක් නැහැ. කිසිදු පෞද්ගලික තරහක් නැහැ. මොනවද බෙදා ගන්න? හැබැයි සමාජයෙන් යුක්තිය අවශ්‍යයි. ඒ නිසා සාමකාමීත්වයක් අපිට අවශ්‍යයි. මොකද රටකට යන්න බෑ. අපි මේක ගැටුම් ඇති කරගත්ත, ගහගත්තා, මරාගත්තා මදිද? තවත් ගැටුමක් ඕනද? කවර වර්ගයේ ගැටුමක් අපිට අවශ්‍ය නැහැ. අපි තාම සාමකාමී. තිබෙන නීති පද්ධතිය හරහා නීති ප්‍රමාණවත් නැත්තම් අලුත් නීති සම්පාදනය කරගනිමු. එහෙම තමයි අපි මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. එනිසා කිසියකින් පළිගැනීමේ නේද චේතනාවක් අපිට නම් මොකද ඒගොල්ලෝ ඒක දැන් කියන්න හදනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළිගන්න පටන් ගන්න. අපි කාගෙන් පළිගන්නේ? ඊළඟට පටන් ගන්න මොකද්ද? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපුවාම අපේ ඉන්න ප්‍රාදේශීය සමාජිකත්වයේ මේ ඔක්කොම කරන්න පටන් ගන්නේ නෑ. ඒගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා. ව්‍යාපාර ඕගොල්ල කරන්න, ආණ්ඩුව මෙහෙමන වැඩි ආණ්ඩුව කරන්න, පක්ෂිත වෙන වැඩ තියෙනවා කරගන්න. ඔච්චරයි. මේ අපි පටලන්නේ නෑ. අපි කිසිදු රාජ්‍ය ආයතනයකට අපේ දේශපාලන මතය මත, දේශපාලන උවමනාකම් මත රාජ්‍ය ආයතන අපි බාර දෙන්නේ නෑ. අපි බලන්නේ ආයකට ගැළපෙනවද නැද්ද කියන එක විතරයි. මම කුසකර්ම අමාත්‍යංශය සිතාරනකොට මට තමයි ලංකාවේ ඒ වෙලාවට ලොකුම අමාත්‍යංශේ වැඩිම ආයතන ප්‍රමාණයක් තිබ්බා. කිසි ආයතනයකට දේශපාලන හිතවත්කම් මත කවුරුත් දැම්මේ නෑ. හරි. NLDB ආයතනයේ සභාපති බවට පත් වුණේ දේශපාලනික වශයෙන් අපිත් එක්ක නෙවෙයි ඉන්නේ. හැබැයි කිරි ශේෂ්ත්‍රයේ පිළිබඳ උවමනාවක් තිබුණු නේද? ආරිසෙල වික්‍රමනායක ඔයාලා දන්නවා. එයා තමයි NLDB සභාපති. පළවත්ත සීනි සමාගමේ ඒ කාලේ නේද? යා යා අපි දේශපාලන පක්ෂ කෙනෙක් නෙවෙයි. හැබැයි අපි දන්නවා කිරි ශේෂ්ත්‍රය. දැන් ඔය පළවත්ත කිරි කියලා එන්නේ. කිරි ශේෂ්ත්‍රයේ පිළිබඳ උනන්දුවක් තිබුණු කෙනෙක්. ඒ අපි සභාපති බවට පත් කරේ. මිල්කෝ ආයතන සභාපති බවට පත් කරේ. ඒ කාලේ අපේ ඩේරි ඩෙවලොප්මන්ට් කිරි සංවර්ධන පිළිබඳ විශාල පරීක්ෂණ කරපු අරඹවල මහත්තයා පත් වීම දෙන දවසේ තමයි මම එයා දැක්කේ. හැබැයි ශේෂ්ත්‍රයත් එක්ක අපි සාකච්ඡා කරා. මෙයාට වැඩේ බාර දෙන්න කිව්වා. මෙයා වැඩේ කරයි කිව්වා. අපි එනකොට මිල්කෝ ආයතන දිව්වේ ODI එකකින් අපි එනකොට මිලියන 200ක FD එකක් තියලා තමයි ආවේ. මිනිස්සු පොහොර සංස්ථා ලක් පොහොර එක ආවා අපිට. ඒක ව්‍යාපාරික ආයතන පොහොර ගේන්න ඕනේ විකුණන බිස්නස් වැඩක්. කවුද පත් කරේ? එලිපන්ට් හවුස් ආයතනයේ මාකටින් මැනේජර් මෙල් කියලා මහත්මෙක් මේ මෙතන මේ 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 මිරියාන කිව්වා. පාරම්පරික එක්සත් ජාතික පක්ෂික. එයා මගෙන් ඇවිල්ලා ඇහුවා අපි හොයලා බැලුවා යට හැකියාවද පුළුවන් කිව්වා. එයා මගෙන් ඇහුවා ඔබතුමාට මගේ දේශපාලනය පිළිබඳව මම ඔයාගේ දේශපාලනය තියාගන්න. හැබැයි මට ඕන ලක්පෝර සංස්ථාව වර්ධනය කරන්න ඔය සඳහා මැදිහත් වෙන්න. දෙක කරා. ඒකට මේක අපි පක්ෂ වලට බෙදාගෙන රට හදන්න කියත් හදන්න බෑනේ. මේ හැමතැනම ඉන්න දක්ෂ අය ඒයට අපි අවස්ථා දෙන්න ඕන. මේක මගේ පෞද්ගලික දීපලද? මගේ පෞද්ගලික දීප පෞද්ගලික නේද දීපලක් නෙවෙයි රට කියන්නේ, ආණ්ඩුව කියන්නේ. අපි හැමදෙනාගේම දීපලක්. අපි හැමදෙනා මේ ගොඩනැගීම සඳහා මෙදියත් යුතුයි. ඒ නිසා මේ රාජ්‍ය ආයතන වල බාර දීමේදී ඒ ශාස්ත්‍ර සඳහා තියෙන සුදුසුකම් සහිත කණ්ඩායමට අපි මේවා බාර දෙනවා මේ වන්ට. අපි අමාත්‍ය දුරපත් කිරීමේදී තේමයි අපේ උප්පරිම අමාත්‍ය දුර 25යි. රාජ්‍ය අමාත්‍ය දුර කියලා වර්ගයක් නැහැ. ඉන්නේ නියෝජ්‍යමති විතරයි. ඇමති නියෝජ්‍යමති උප්පරිම 25යි උනේ. අපි උන්ගේ නිල නිවාස අයින් කරනවා. ආණ්ඩුවේ ලයිට් බිල් ගෙවන්න කර නතර කරනවා. ආණ්ඩුවේ වතුර බිල් ගෙවන්න කර නතර කරනවා. වාහන 7-8ක දෙන එක නතර කරනවා. කුඩා සාමාන්‍ය වාහනයක් දෙනවා. හරි ඉතරයි. මේව කරන්නේ. එහෙම හදන්න බෑ මේ රට. දේශපාලක මහා පරණවස වංචා දූෂණය කරමින් පුරවැසියන් කියලා රට හදන්න ඉන්නේ කියලා. කේලේ රඹුකොලේ ගෙදර ලයිට් බිල් ආව 121000යි. ආණ්ඩුවෙන් ගෙවන්න උනා. හැම ඇමතියගේ ලයිට් බිල 101.2ට ආවා. ඔයාලා දැක්ක පහුගිය කාලේ තෙල් බිල ඉහළ ගියා. තෙල් බිල ඒ ගීපු වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ඉන්ධන දීමනාව රුපියල් 100,000කින් වැඩි කරා. රුපියල් 100,000කින් වැඩි කරා.
ඒ රුපියල් ලක්ෂේ එපා කියපු එකම මන්ත්‍රීවරු තුන්දෙනා ජාතික ජනබලවේගී මන්ත්‍රීවරු තුන්දෙනා. අපි කිව්වා එපා ඒක කියලා. ඒ රටේ ආර්ථික වැටිලා මිනිස්සුන්ට දරා ගන්න විදියක් නැහැ. හරිද? හැබැයි ඒගොල්ලන්ට ඕන වෙනවා. ඒගොල්ලන්ගේ සමහර වාහන නේද? ඒවා දුවන්නේ තෙල් ලීටරයකට කිලෝමීටර 4.5යි. එනිසා මේ නාස්තියෙන් තොර මේක ආදර්ශ දෙන්න ඕන දේශපාලකයා. මට මේ ළඟදී ව්‍යාපාරික මහත්තයෙක් කිව්වා, මෙතුමා හිර වෙලා හිටියා කිව්වා ට්‍රැෆික් ලයිට් වල පාර වහලා. පාර්ලිමේන්තු පැත්තට එනවා කිව්වා වාහන පෙළපාලියෙකු ඇම්බියුලන්ස් එකක්. වාහන පෙළපාලියනේ කවුද? රණිල් වික්‍රමසිංහ. පිටිපස්සෙන් එනවා ඇම්බියුලන්ස් එකක්. මේ කිලෝමීටර් 18ක් ඇති ජනාධිපති ලේකම් කාර්යාලේ ඉඳන් පාර්ලිමේන්තුවට ඒතර පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක්. ඊටස අනිත් පැත්තට එනවා ආයි කොබ්බැකඩුව මාවතට. අනිත් පැත්තට එනවා කවුද? විජේරාම මාවතනේ. විජේරාම මාවතට අනිත් පැත්තට එනවා මහින්ද රාජපක්ෂ වාහන පෙළපාලියෙකු ඇම්බියුලන්ස් එකක්. මේගොල්ලෝ දුවනවට වඩා ගෙදර ඉන්න තරමට රටට ලාභයි. ගෙදර තියෙනක ලාභයි. ඔක්කොම අයින් කරන්න මේ ජනාධිපතිතුමා පස්සේ ඇම්බියුලන්ස් යන්න. සමහර ස්පිරිතාලවල තියෙන ඇම්බියුලන්ස් ඇති ස්පිරිතාල කොච්චර තියෙනවද? ශ්‍රීලංකාවේ ඇම්බියුලන්ස් එකක් වෙන් කරගත්ත මත තියෙනවා. එයා යනකොට ඉස්සර ඇම්බියුලන්ස් එක ගන්න පිටිපස්ස. මේ මහජනගේ ධනය. අපි ඔයගොල්ලන්ට ආදර්ශ දෙන්නම්. මේ දේශපාලන කියන්නේ මොකද්ද කියලා පෙන්වන්න. දේශපාලන කියන මහජන සේවාව. අපේ රටේ දේශපාලන වෙලා තියෙන දේ තමයි මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් නාස්තිකරණ එක තමයි අපේ රටේ දේශපාලන වෙලා. මේ දේශපාලකයා සඳළු තලෙන් බිමට බස්සන්න ඕන. එයන්නේ මහජනයාට වඩා උඩින්. මහජනයාට වඩා උඩින් ඉන්නේ කොහොමද අපි? මම මගේ වගකීමට දේශපාලන තෝරන් තිනා. ඔබගේ ඔබගේ වගකීමට වෘත්තිය තෝරන් තිනා. අපි එකට පාරේ හම්බෙන්නේ නැහැ. එකට වාඩි වෙනවා. එකට කෑම කපුවා. එකට එකට ඉස්කෝලේ ගිහපු අය ඉන්නවා. අපිට එක පුටුවේ එක පේලිය වාඩි වෙන්න බැරිද? මොකද්ද මේ 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 ව්‍යසනයක් මේ. ඒ නිසා මේ සියල්ල අපේ රට ගොඩනැගීම සඳහා වෙනස් කළ යුතු කියලා අපි හිතනවා. ඒ නිසා රට විශාල අගාධයක තියෙන්නේ. හැබැයි මා කියන්නේ නෑ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ සියල්ල විසඳෙනවා කියලා. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පසුව මේක විසඳන්න පටන් ගන්නවා. ආරම්භය තමයි. එමනක් වෙන අවසානය නෙවෙයි. නිසා ඇත්තටම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තියෙන අපිට ආරම්භය නේද? ඉතින් අපි ඔක්කොම පොරබදලා මේක වෙනස් කරමු. ඒ වෙනුවෙන් සිළු දාන්නට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. කොමිසම් කරනවා. ජය වේවා.